අයිබෝවන් සුබ දැස්සනක් සුබ දවසක්. දැම නුගසවන අද පටන්ගන්න වෙලාවේ මට මතක් වුණ ආපහු මේ කේබී හේරත් නාට්‍යවේදී කේබී හේරත් මහත්මා දවසක් කියපු කතාවක්. ඔය විශ්වවිද්‍යාල දේශන කරන අතරතුරේදී එදා දේශනයට ආපු මහාචාර්යවරයා මේ ළමයින්ගෙන් අහලා තියෙනවා ඔබ ජීවිතේ අහපු මිහිරිම ශබ්දය මොකක්ද කියලා. තුරදින් එක එක විද්‍යාර්ථීන් ළමයි එක එක උත්තර දීලා තියෙනවා. සර් මං ජීවිතේ අහපු මිහිරිම ශබ්දය තමයි බටනලා ශබ්දය. සර් මං ජීවිතේ අහපු මිහිරිම ශබ්දය තමයි කුරුල්ලන්ගේ ශබ්දය. සර් මං ජීවිතේ අහපු මිහිරිම ශබ්දය තමයි ගඟක් ගලාගෙන බහින ශබ්දය. ඔය අතර කේබී හේරත් මහත්තයා ඊට වඩා වෙනස් උත්තරයක් දුන්නා. සර් ඔය එකක්වත් නෙමෙයි සර් මං මගේ ජීවිතය අහපු මිහිරිම ශබ්දය. අපේ කැම්පස් එකේ තියෙන එක හොස්ටල් අපේ කැම්පස් එකේ තියෙන හොස්ටල් එකේ තියෙන එක ටොයිලට් එකයි. ඒ ටොයිලට් එකේ අපි බාල්දිය අරගෙන පෝලිමේ ඉන්නකොට ඇතුළේ ඉන්න එක වතුර ගහන ශබ්දය තරම් මගේ ජීවිතය ඇහිච්ච මිහිරිම ශබ්දයක් නෑ සර් කියලා දිනවා. බලන්න දිව්‍යා මේ ජීවිතේ කේබී හේරත් මහත්මා ජීවිතය අහපු මිහිරිම ශබ්දය පිළිබඳව ලස්සන අර්ථකථනයක් දුන්නා. අර ජීවිතේ එහෙම අර වෙනස් විදිහට හිතන අමුතු විදිහට හිතන මිනිස්සුන්ගෙන් ලෝකේ වෙනස් වෙලා තියෙනවා. සුබ දවසක් සල්පිටි. ඒ ලස්සන කතාවකින් අද දවසේ වැඩසටහන ආරම්භ කරේ. ඇත්තටම ඒ විදිහට අමුතු විදිහට හිතන මිනිස්සු ඉන්නවා. අමුතු විදිහට හිතන මිනිස්සු නිසා තමයි මේ ඒකාකාරී ලෝකේ වෙනස් විදිහට පවත්වාගෙන යන්න හැකියාව ලැබිලා තියෙන්නේ. හොඳයි හරි අපි අමුතු විදිහට හිතන අමුතු විදිහට දකින අමුතු දේවල් කරනකොට වෙනස් විදිහ ලෝකේ හිතන මිනිස්සුන්ගෙන් ලෝකේ වෙනස් වෙනස් දේවල් අලුට අලුත් බිහිවීම් දකින්න පුළුවන් කියන එක කීප වෙලාවෙම අද අපේ සමීප රූපයත් හඳුනගන්න පුළුවන්කම තියෙනවා. මම දැන් සමීප රූපයේ අපි පූර්ව නිවේදන වලින් සහ පූර්ව දැනුම් වලින් පූර්ව දැනුම් දීම් වලින් සියල්ල මේ වෙනකොට දකින නිසා මම ඊටම කෙටියෙන් මෙතුමා පිළිගන්න කැමතියි. මොකද මේ සමීප රූපය හැමෝම දන්න නිසා පූරකවරයෙක් විදිහට වැඩි පූර්ව කතනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සුබ දැසනක් කුකුල් ශාන්තසනස්කර මහත්මයා. ආයි සුබ දැසනක්. සුබ දැසනක්. සුබ දැසනක්. හැබැයි මේ කුකුල් ශාන්ත සන්නස්ගල කියන නම ඇතුලේ හුඟක් දේවල් එකට ගණී භවණේ වෙලා තියෙනවා. එක පැත්තකින් ගුරුවරයෙක් ඔබතුමා. ලේඛකයෙක්. ඒ වගේම සිනමාකරුවෙක්. ගීත රචකයෙක්. ඒ වගේම හොඳ සමාජ විශ්ලේෂකයෙක්. හොඳ සාහිත්‍ය දරෙක්. ඒ වගේම පබ්ලිෂර් කෙනෙක්. දැන් මේ ඩිජිටල් ප්ලට්ෆෝම් එකේ හොඳ YouTube කෙනෙක්. මේ විදිහට ගත්තාම එක නමක් ඇතුලේ අර ප්‍රවර්ගයන් හුඟක් එකට ගණී භවණේ වෙලා තියෙනවා. ඒකයි උපුල්ශාන් සන්නස්ගල මහත්මයාගේ තියෙන විශේෂත්වය. ඔබට උපුල්ශාන් සන්නස්ගලව පේන්නේ කොයි විදිහට? මගේ මොන හරි මගේ හැරුණාද? නෑ, ගණී භවණේ කියන වචනේ සම්පූර්ණයෙන් වැරදි. ගණී භවණේ වෙලා කිව්වහම නිකන් භූත වෙලා දිය වෙන්නේ නැතිව ගලිබීත වෙලා ඉන්න ගතියක් නී ගණී භවනේ වුණාම තියෙනවා. මම හිතන්නේ මම ටිකක් දිය වෙන චරිතයක් කියලා. මම ගණී භවනය වෙච්ච චරිතයක් නෙවෙයි කියලායි මට හිතෙන්නේ. ඔක්කොම එක තැනකට ගොනු වෙච්ච. ඔව්, ගොනු වුණා කියන්නේ ගණී භවනේ නෙවෙයි. මම කැමති ටිකක් විසිරෙන්න. එහෙම නැත්තම් ගණී භවනේ වුණාම යාට සිටියමක යන්න බෑ. සිටියමක හිතන්න බෑ. දෘෂ්ටිවාදයන් පිළිබඳ විවිධ දේවල් හිතන්න. මොකද එතකොට ටිකක් ගණී භවනේ වෙලානේ තියෙන්නේ. මං කැන්තිරික දිය වෙන්න. ඒකයි අර විවිධ ශේෂ්ඨ පේන්නේ. විවිධ ශේෂ්ඨවල දිය වෙන නිසා මම හිතන්නේ ගණී භවනය වෙන නිසා නෙමෙයි කියලා. සහර වෙනස් විදිහට හිතනවා කියලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත උදාහරණේ තියෙන ටොයිලට් එකට වතුර ගහන එක. ඒක වෙනස් විදිහකට සිටීමක් නෙවෙයි මං හිතන්නේ. මේ ඒ වෙලාවේ කේබී හේරත් ඉන්න ඇත්තේ විශාල කක්කවරක් හැදිලා. එතකොට අරයා වතුර ගහද්දි මෙයාට පොඩි සතුටක් දැනෙනවා. මොකද දැන් මට ඊළඟ චාන්ස් එක එනවා කියලා. ඒක වෙනස් විදිහක් නෙමෙයි මං හිතන්නේ. යාගේ තියෙන අර ටොයිලට් එක මේ හදිසි එකක්. ඒක වෙනස් සිතුවිල්ලක් නේ. එතකොට අර වතුර ගහන සද්දය වුණාම එයාට එන්නේ නැති ෂා දැන් මට ඇතුළට යන්න පුළුවන් කියලා. ඒක වෙනස් සිතුවිල්ලක් නෙවෙයි මං හිතන්නේ. එයාගේ තිබිච්ච අර කක්කබරේ ප්‍රමාණයට කිව් එකක් කියලා. හොඳයි, දැන් මේ වචනේම ඔබතුමා කියපු නිසාවත් මේ ඊළඟට එක තැනකට එන්න පුළුවන්කම තියෙනවා. සමහරුන්ට උපුල් ශාන්ත සන්නස්ගලෝ පේන්න බෑ. තව සමහරුන්ට පේන්නේ නැතුව බෑ. ඔබ කැමති ඔය දෙකේ කොතනද ඉන්නවද? දූර්යන් ගත්තහම සමහරුන්ට අසූචි ගදයිනේ. කක්ක උදාහරණකින් පටක් ගත්ත නිසා සමහරු දූරියන් වලට පට්ට ආසයි. පට්ට ගණන් දූරියන්. ඒ නිසා මං හිතන්න මං ජාතික රූපහින්ට ඇවිල්ලා තියෙන්නේ 2015ට පස්සේ මේ තුන්වෙනි අවස්ථාව. ඒ දූරියන් එක පැත්තකින් කට්ටියකට ගඳ නිසා, කට්ටියකට අසූචි දැක්කවාගේ නිසා, දූරියන් වටින නිසා වෙන්න ඇති මට අවස්ථාවන් තුනයි ජාතික රූපහිනේ හම්බෙලා තියෙන්නේ 2015න් පස්සේ.
මං කැමති මං දූරියන් වගේ කියනවා. ඒක කිව්වෙත් ධම්මික ගංගානා දිසානායක තමයි කිව්වේ සන්නස්ගල දූරියන් වගේ කියලා. නෑ ඔය කතාව කියපු නිසා මේ සමාජයෙන් ගන් කියවෙන තව දෙයක්. සන්නස්ගලට ඕන ගූ ගොඩක් අයිසින් කරන්න පුළුවන් කියලාත් කියනවා. ඒකෙන් ලස් ඕනම දෙයක් ලස්සනට අයිසින් කරලා ගන්න පුළුවන් කියන එක කියනවා. නෑ සන්නස්ගලට ගූ ගොඩක් අයිසින් කරන්න පුළුවන් නෙවෙයි. සන්නස්ගල බොහෝ වෙලාවට කරන්නේ ගූ වලින් අයිසින් කරන එකයි අයිසින් කෑල්ල පෙන්වන එක. බොහෝ ඒ වගේ අයිසින් එක අයිසින් එකෙන් ඇති වැඩක් නෑ. මං හිතන්නේ පාදමයි වඩා වැදගත් කියලා. පිරමීඩ් එකක අර මුදුන වගේ එක ඉච්චර අයිස්බර්ග් එකක් වගේ. ඊට වඩා මං හිතන්නේ පාදම ටිකක් වැදගත් කියලායි මම හිතන්නේ. තව දෙයක් මේ දැන් අර මං හඳුනා දුන්න ගුරුවරයෙක් සාහිත්‍යදරයෙක් ලේඛකයෙක් විදිහට තව පිරිසක් මෙහෙමත් හඳුනා ගන්නවා දිව්‍ය. උපුල් ශාන් සන්නස්ගල මහත්මයා කියලා කියන්නේ එක්ක වෙලාවකට NGO කාරයෙක්. තව වෙලාවකට JUP කාරයෙක්. ඊට පස්සේ UMP කාරයෙක්. ඔහොම ඔහොම ඇවිල්ලා දේශපාලනයට ගිහිල්ලා ටිකක් ඇනගත්ත කෙනෙක් අරගලකාරයෙක් ඔය විදිහට ඔබව හඳුන්වනවා. ඇයි ගංජකාරයෙක් කියන්නේ? ඒවත් කියනවා. එහෙමත් කියනවා. ඉතින් ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් කියනවා. නාකිය කියලා කියනවා. මිනිහෙකුට විවිධ විදිහේ නිර්වචන තියෙනවා නම් ඒ මිනිහා වටිනවා මං හිතන්නේ. මිනිහෙකුට ඒ මිනිහා දිහා විවිධ විදිහට බලන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ලෝකෙ මිනිස්සු සෝෂල් මීඩියා එකේ මාධ්‍යවල රටේ මිනිස්සු මගේ දිහා කොහොම බැලුවත් ඒක ඒගොල්ලන්ගේ කියවීම. මිනිස්සු ලෝකේ කියවන්නේ තම තමන්ගේ ඇබ්බැහිකම සහ පුරුද්දත් එක්ක. ඒ නිසා තම තමන්ගේ එළිය ඉන්න අයගේ ඇබ්බැහිකම සහ පුරුද්දට මගේ දිහා එහෙම බලන්න ඉඩ තියෙනවා. ඔයාගේ ඇබ්බැහිකමක් කෝ පුරුද්දකට බලනවා. අර කැමරා කරන එක්කෙනාගේ ඇබ්බැහිකමක් සහ පුරුද්දකට මගේ දිහා බලනවා. මේ ප්‍රෝග්‍රෑම් එක බලන එළිය ඉඳන් ඒගොල්ලන්ගේ ඇබ්බැහිකම සහ පුරුද්දේ මගේ දිහා බලනවා. දැන් අද උදේ මේක ප්‍රෝග්‍රෑම් එකට එද්දිත් මම දැක්ක හැම මම දැම්මම කමෙන්ටු දාලා තියෙනවා. ඔය යන්නේ රනිල්ට කඩේ යන්න වාගේ වා. හරි. එතකොට මම මේ ප්‍රෝග්‍රෑම් එකට ආයේ වෙන කිසිවක් නිසා නෙවෙයි. ජාතික රූපවාහිනිය මට ආරාධනා කරලා තියෙන්නේ මට ඉතා මම වඩා කැමති 3 දෙනෙක්. මට යතරෝප වැඩසටහනකට මං අවසාන වශයෙන් ආවා. ඒක කරේ සුමින්ද සිරිසේන. එයා මගේ ශිෂ්‍යයෙක්. යතරෝප වැඩසටහන. ඊළඟට මං ආව රංග ප්‍රේමරත්නගේ ප්‍රෝග්‍රෑම් එකට. ඒ ආවේ කිසිවක් නිසා නෙවෙයි රංග ප්‍රේමරත්න හින්දා. අදාවෙත් මේ ප්‍රෝග්‍රෑම් එකට රංග බණ්ඩාරනායකගේ ආරාධනාව නිසා. එතකොට ඒ පුද්ගල දනදෙනුවල ස්වභාවය. ඒගොල්ලෝ මගේ දිහා බලන විදිහ සහ මං ගැන හිතන විදිහ වෙන්න ඇති මට ආරාධනාව කරලා තියෙනවා. ඒතර එහෙම ආවහම එළින්නයි හිතන්න පුළුවන් නෑ නෑ මේ ලොක්කා කියන්නේ ඇති අරයා කියන්නේ ඇති මෙයා කියන්නේ ඇති කතන්දරයක්. ඒ නිසා අනුන් හිතන විදිහ මං හිතන්නේ වැදගත් නෑ. අපිට ඕනේදී අපේ දෘෂ්ටිවාදයත් එක්ක අපේ අදහස් කියන්න පුළුවන් නම් ඉස්සර මං කියලා තිනවා මට ලියන්න දෙනවා නම් මං කැලෑ පත්‍රේ හැර ලියනවා කියලා. ඒ නිසා මට ඕනේදී කියන්න දෙනවා නම් මං අද කැලෑ පත්‍රේ වගේම ඕනෑම නාලිකාවකට මට කියන්න ඕන දේ දෙනවා නම් මං එනවා. අර දැන් මේ රූපවාහිනියට ආපු ගමන් මගත් එක්ක මතක් කරපලාවේ දිව්‍යා අර ගණී භවනය කියන වචනේ සිංහල ගුරුතුමා විදියට ඔබතුමා එක නිවැරදි කරන උඩත් මට මතක් වුණේ වෙන පැත්තකින් ඕකයි. දැන් රූපවාහිනියට ඔබට ආරාධනා කළා. හැබැයි පහුගිය කාලේ දැක්කහම සන්නස්ගල මහත්මයා ඔබව පේන ගමන් අර ඔබ බබල් එකක් ඇතුළේ ඉන්නවා වගේ පේනවා. ඔබ වැඩි විහිදෙන්න විසිරෙන්න දිය වෙන්න යන්න කැමැත්තක් පහුගිය කාලේ දැක්කේ නැහැ. ඒ කියන්නේ channel වලට යන්න. එහෙම වඩා ඔබ ප්‍රිය කළේ එක බබල් එකක් ඇතුළේ ඉන්නවා වගේ. ජීවිතේ හුදකලා වෙන්නද දැන් කැමති වැඩිපුර? ඕගොල්ලන්ගේ ලංකාවේ තියෙන ජාතික නාලිකා සියල්ල එකතු කරාම ඊට වඩා මගේ YouTube වල තියෙන reach එක වැඩි. එතකොට මගේ බබල් එක මම දාලා තියෙන planet එකකට. එතකොට බබල් එකක් ඇතුළේ හිටියට මගේ අදහස් බං කියලා තියෙන්නේ පෘථිවියට. එතකොට බබල් එකක් ඇතුළේ ඉන්නවා කියලා කියන එකේ කිසි අර්ථයක් නැහැ. බබල් එක කියන්නේ මගේ අදහසේ ඉන්නවා කියන එක. මං ඒකේ ඉඳලා කියන අදහස යන්නේ මෙතනින් එළියට. ඔය එළියට යන්නේ නැහැ කියන්නේ බොන තැන් වල දකින්න නැහැ, රත්තියාදු ගහන තැන් වල දකින්න නැහැ, පාරේ දකින්න නැහැ කියන එකනේ. හැබැයි මම සමාජය තුළ දකින්න ලැබෙනවානේ. එළියමව දකින්න ලැබෙනවානේ. එතකොට මම බබල් එකක් ඇතුළෙන් නම් කරන්නේ. හැබැයි මිට වැඩි ඔබ කලින් දැක්කා පාරේ තොටේ අරගල භූමි වල තැන් තැන් වල බෝ දැක්කා. භූමි අරගල කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ සයිබර් අවකාශය අරගල කරන්නත් පුළුවන්. භූමි අරගලයේ තියෙනකොට අපි භූමිය ගිහිල්ලා ඉන්නවා. භූමි අරගලයක් නැත්නම් මට දැන් ගිහිල්ලා ගෝල් පේස් එකේ හිටගෙන හිටියොත් ඔවා හිතනවද හරි කියලා නෑනේ. ඒ නිසා දැන් අරගලයේ තියෙන්නේ මාධ්‍යත් එක්ක. ඒ නිසා මාධ්‍යත් එක්ක තියෙන අරගලයේ ඇතුලේ ඒ සයිබර් එක ඇතුලේ මම මගේ අරගලය කරගෙන යනවා. එතකොට ඒක බබල් එකක් නෙමෙයි මං හිතන්නේ. ඒක බබල් එක පුපුරවලා එළියේ විසිරුණු අදහසක්. මං අදහස් කියන්නේ මේ වෙද්දී ප්ලැනට් එකට.
මගේ වැඩිම සබ්ස්ක්‍රයිබ්ස්ලා ඉන්නේ ලෝකයේ ඇතුළේ. ඒ නිසා මම හිතනවා ජාතික නාලිකාවකට වැඩිය මම එළියට කතා කරමින් ඉන්නවා කියලා මම හිතන්නේ. දැන් සල්පිටි බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ගලේසි. හැබැයි අමාරුම දේ තමයි බ්‍රෑන්ඩ් එක පවත්වාගෙන යන එක. අපි හැමෝම වගේ චරිතයක් නඩත්තු කරනවා. ඔබ උපුල් ශාන්ත සන්නස්කලව නඩත්තු කරනවද? මෙහෙමයි, එක කාලයක් තිබුණා මටමාව නඩත්තු කරන්න සිද්ධ වෙච්ච. ඒ මං හිතන් 2014ට කලින්. මොකද ගුරුවරයා කියලා එකෙක් නඩත්තු කරන්න ඕනනේ. ඒක වෘත්තික ස්වභාවයක් සහ ඒ නඩත්තු කිරීම ව්‍යාපාරික කාරණාවක්. ළමයි වැඩි කරගන්න, ළමයින්ට නඩත්තු කරන්න වෙනවා. හැබැයි ඒ වෘත්ති අතහැරියට පස්සේ මම හිතනවා මාව නඩත්තු කරන්නේ මන් දැන් ඒ අවස්ථාවන් එක්ක. දැන් උදාහරණයක් වුවොත් එහේ මට ජාතික රූපවාහිනියට එන්න කිව්වහම මට හිතුන්නේ නෑ අද ෂෝටක් ගහන් ඉන්න. හැබැයි මම ෂෝටක් ගහගෙන ඉන්නවා. මම එළිය යනකොට ඉස්කිනියක් ඇඳගෙන යනවා. එතකොට මට සිද්ධ වෙනවා අද කාලයකට පස්සේ ෂර්ට් එකක් අඳින්න. ඒ මම යන තැන නිසා. එතකොට මම පන්සලකට කෝවිලකටද මට සෙරප්පු දෙක ගලවන්න සිද්ධ වෙනවා. මම කැමති කෝවිලකට ගියාම ෂර්ට් එක ගලවගෙන ඉන්න. මම කැමති කෝවිලේ මුට්ටුවක් තියාගන්න. ඒව නඩත්තු කිරීම නෙවෙයි මං හිතන්නේ. නඩත්තු කිරීම නෙවෙයි, අපිට තියෙනවනේ මේ ජෙනරල් නොලෙජ් කියන එකක්, පොඩි සාමාන්‍ය දැනීමක්. ඒ සාමාන්‍ය දැනීමත් එක්ක ඉන්නකොට පේනවා නම් නඩත්තු කරනවා කියලා. ඒක නඩත්තු කිරීම නෙවෙයි. ඒ නිසා අපි කාටද කතා කරන්නේ, කතා කරන ආයතන මොකක්ද, වඩලා ඉන්නේ පුටුව මොකක්ද, කරිකියේ යුත්තේ මොකක්ද කියන එකත් එක්ක හැසිරීම පොඩි අර තන් වැසිනුවන ස්ථානෝචිත ප්‍රඥාව වගේ එකක් මං හිතන්නේ. ඒක නඩත්තු කිරීමක් නෙවෙයි. දැන් සිංහල ගුරුවරයෙක් කියපු නිසා මට මතක් වුණේ සල්පිටි අපි මහනුවර පාසල් යනකොට බොහෝ දෙනෙක් යාළුවෝ කියන දෙයක් තමයි අපේ සන්නස්කල සර් කියලා. ඔය සමහරුන්ට අපේ කැල්ලත් නැහැ, මගේ සන්නස්කල සර්. සමහරුන්ට මගේ කැල්ලත් නැහැ, සන්න. ඒ තරම් සමීප බවක් අපි දැක්කා. හැබැයි ඔබට හිතෙන්නේ නැද්ද දරුවන්ට හොඳ සිංහල ගුරුවරයෙක් නැති වුණා කියලා? මැරකන් උගන්වන්න බෑනේ. ඒ නිසා මම හොඳ සිංහල ගුරුවරයෙක් තමයි. මම පොඩි උද්දච්ච කතාවක් කියනවනම් මම ලංකාවේ අංකයේ සිංහල ගුරුවරයා. අදත් මට උගන්වන්න බැරි කමක් නැහැ. මගේ කොණ්ඩේ චුට්ටක් ඉදිරිය තිබුණාට මගේ කටහඬ තාම වෙනස් වෙලා නැහැ. මගේ ස්වරේ වෙනස් වෙලා නැහැ. හැබැයි ඕනෑම කෙනෙකුට තියෙනව නිකන් කාලේ ඇති කියලා එකක්. ඒ නිසා කාලේ ඇති වුණාම මේ මිනිස්සු යන්න ඕන. දේශපාලනය කරන අය කාලේ වරුණාම කරුණා කරලා යන්න ඕන. මේ ආයතනවල කිඳා බැහැගෙන ඉන්න අය කාලේ වරුණාම ඒගොල්ලෝ යන්න ඕන. ඒ නිසා මම යනවා. හැබැයි මම යද්දි කරන්නේ එතන දොර වහද්දි මං තව දොරක් අරගන්නවා. ඒ නිසා මම හිතනවා මම මැරෙනකම්ම පොඩි පොඩි දොරවල් අරගනි. මොකද මේකේ ප්ලැනට් එකේ ඇවිදිද්දී දොරවල් අරගත්තාම තමයි ඒ දොර ඇතුලේ තියෙන දේවල් පේන්න පටන් ගන්නෙ. ඔබ ගියාට සන්නස්කල් බැතුමා ඒ දේශපාලනය සහ ආයතනවල එහෙම යන්නේ නැහැ නේ අපේ රටේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් උදාහරණයක් වුවොත් එහෙම යන්න හිතෙන්න ඕනනේ. මිනිහෙකුට තියෙනවනේ සතුටු වෙන ස්වරූපයක්, සතුටු වෙන ප්‍රමාණයක්. ලංකාවේ තියෙන පොඩි මුල් බහගනිල්ලක්. දැන් ඔයගලන්ට ළඟම තියෙන ආයතනේ මේ SLBC එකේ ඔය ඉංජිනේරු වංශේ අලුත් මැෂින්ස් ගේන්න හදන වෙලාවේ විරුද්ධ වෙලා තියෙන හිටපු ඉංජිනේරුවම තමයි ඒකේ. මොකද අලුත් මැෂින්ස් ගෙනාවා නම් එහෙම එතෙන්ට ඒකේ වැඩ කරන්න වෙන්නේ අලුත් කොල්ලෝ කෙල්ලන්ට. ඒ මැෂින්ස් ටික අයින් කරන්න. ඒ නිසා තමයි FM පටන් ගත්තේ ජාතික ගුවන් විදුලියට කලින් වෙන වෙන පෞද්ගලික අංශ පටන් ගත්තේ ඒ නිසා. හරි, ඒ මුල් බැහැගෙන ඉඳීමේ ස්වරූපයක්. ඒ නිසා මම හිතනවා මේ වෙද්දී ලංකාවේ සියලුම මාස් මීඩියා පරාජය කරගෙන අතික්‍රමණය කරගෙන සෝෂල් මීඩියා සහ YouTube platforms ඉස්සරහට එමින් තියෙනවා. උදාහරණයක් රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ITN එක හරි ජාතික රූපවාහිනිය තව මොන හරි තියෙනවා නම් ඒව හරි ලේක් හවුස් එක වගේ ආයතනවල හරි ඒතිවිච්ච මාස් මීඩියා සියල්ල පරාජය කරගෙන මම හිතන්නේ මේ වෙද්දී සෝෂල් මීඩියා වල පණිවිඩ ඉක්මනින් යනවා සහ ඒක යනවා. ඒ නිසා තමයි මේ වාගේ මාධ්‍යවල දැන් කරන්නේ මේ වාගේ ප්‍රෝග්‍රෑම් එකකට එන්න කියලා මොකක් හරි වාචාල කතාවක් අහගෙන ඒක කපලා YouTube දාලා කීයක් කරේ හොයාගන්නේ දැන්. ඒ නිසා YouTube දාන එක තමයි වැඩි. ඒකට මම කියන්නේ මාස් මීඩියා වල වැඩි YouTube දාන එක නෙවෙයිනේ. දැන් මේ වගේ වැඩතරංග වලට මම සමහර වෙලාවට යන්නේ නැත්තේ ඔන්න ඔයා අහට හරි මෙයාට හරි කියනවා නිෂ්පාදකයා මෙන්න මෙහෙම කෑල්ලක් අහපන්. මෙන්න මෙහෙම කෑල්ලක් ඇහුවහම ඕක මෙන්න මෙහෙම කෑල්ලක් කියනවා. ඒක කපා ගත්තම අපිට පුළුවන් YouTube එකට දාන්න. ඒතර සමහර මාධ්‍ය ආයතන තියෙනවා YouTube එකෙන් හම්බෙන සල්ලි වලින් තමයි ආයතනේ පඩි ගෙවන්නේ. ඒතර මාස් මීඩියා මොකටද YouTube වලින් යපෙන්නේ? ඔබ ඔබේ YouTube එකෙන් perform කරන්න කාටද? ඔබේ customer base එක මොකක්ද එතකොට? ඔන්න ඇඩ්වර්ටයිසින් කෑල්ලක් හම්බුණා. Thank you පුතා එකට. මට YouTube 4ක් තියෙනවා.
සන්නස් ගල කියලා චැනල් එකක් තියෙනවා සබ්ස්ක්‍රයිබ් කරන්න. ටෙලිවිෂන් එක. උපුල්සාන්ත සන්නස් ගල චැනල් එක. රොයල් තැප්‍රබේනියන් චැනල් එක තියෙනවා සබ්ස්ක්‍රයිබ් කරන්න. මීම් ටීවී කියලා එකක් තියෙනවා සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ සිංහල පන්තිය කියලා එකක් තියෙනවා සබ්ස්ක්‍රයිබ් කරන්න. චැනල් හතරක් තියෙනවා මට. ඒතර මං හබ් එකක්. ඒතර චැනල් හතරක් තිබ්බම AA බනිස් AA බේකරිය වගේ AA බේකරි ටෝනි බනිස් අර චැනල් හතරේ හදමු. ඒ නිසා මට ඕන කන්ටෙන්ට් එකක් දාන්න චැනල් එකක් තියෙනවා. තැන්කියු ඒ ප්‍රශ්නේ අහුවට. ඔබ හඳුන්වා දෙනවට කැමති මොන විදිහටද? මොකද නිර්වාණ පොතේත් ඔබ නම සඳහන් කරන්නේ නැහැ. ඇත්තම තියෙනවද මාව හඳුන්වලා දෙන්න ඕනේ මේ විදිහට? එහෙම එකක් තියෙනවද? මට එක විනාඩියක් ඒකට උත්තර දෙන්න. පුළුවන්. අපි පොඩි කාලේ හරි ආසයි අපේ නම හදාගන්න. අපි අඳුරනවා කියන්න. ඒ නිසා ඉස්සල්ලාම අපිට අත්පුඩි ගහන්න ඉස්කෝලේදීනේ. උදේරැසීමේ කතා කරාම කවියක් කිව්වම එතරොනේ ආව අඳුරගන්න. ඒ නමට හරි ආසයි. ඊට පස්සේ පන්තියේ පළවෙනියම නම ගමේ අය දැනගන්නවා. ගමේ යද්දි පේනවා අහන් අරළමයලු අර යහළ බැද්දි පුංචි වැණිකගේ කොල්ලලු පන්තියේ පළවෙනියා වෙලා තියෙන්නේ. නම හැදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කතික තරඟ වල ගියාම නම හැදෙන්න පටන් ගන්නවා. අපි මිහිර පත්‍රේ ලියන්න පටන් ගන්නවා. යෝන් ජන්තේ කියලා කියනවා. නමට හරි ආසයි. ඒ නිසා පත්‍රේ මොනව හරි ගියාම නම තිබුණම ඒ කෑල්ල කපලා තියාගෙන පොත්පත්වල අලව ගන්නවා. සමහරట్లాට දිරයි කියලා පොලිතීන් අස්සේ දා ගන්නවා. මේම ඇවිල්ලා මං තර්ස්ට් විද්‍යාලට එනවා. ඊට පස්සේ ආයෙත් මං ඩිබේටින් ටීම් එකේ කැප්ටන් වෙනවා. ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් බවට පත් වෙනවා. ඉතාම මාස 3කයි කෙටි කාලයකට. ඊට පස්සේ අරගලකාරී ශිෂ්‍යෙක් වෙනවා. කොළ විශ්වවිද්‍යාලට මෙහෙම නම හැදිලා ටියුෂන් කරන් ආවට පස්සේ ඒ නම මම පාවිච්චි කරනවා ඉතාම හොඳට. උදාහරණයක් මේ වගේ වැඩසටහන් වලට ආවම මං ඉස්සර ටියුෂන් හිමියට ප්‍රොමෝට් කරගන්නවා. දැන් අර channel හතර ප්‍රොමෝට් කරගත්ත ඔය දෙන්නේ කනින් රිංගලා. ඒ වගේ මම කරන් ටියුෂන් ප්‍රොමෝට් කරගන්නවා. එහෙම ඇවිල්ලා එක කාලයක් එනවා පොත්පත් ලිව්වහම මට මගේ නම එපා වෙන කාලයක් වෙනවා. මේක ඇත්තක්. ඒ තමයි උදේ ගෙදරට බැස්සහම පාර දිගේ මගේ නම තියෙන පෝස්ටර්ස් මට පේනවා ටියුෂන් පන්තියට යද්දි. වාහනෙන් බැහැලා යද්දි පාර දිගේ බිම්බැටලා තියෙනවා මගේ නම තියෙන හෑන්ඩ් බිල් එක දිගටම. පන්තියේ කොතන ඇවිද්දත් හැම ළමයෙක්ගේම ෆයිල් එකක් තියෙනවා මගේ නම. ටියුට් එකේ මගේ නම තියෙනවා. මේ කිවර්ලා ඔෆිස් එකට ආවයින් පස්සේ මිටි ගහලා තිනවා ටියුටරවම එතන මට නම පේනවා. බුක් ෂොප් එකට ගියාම මගේ පොත් ටික පේනවා. ප්‍රෙස් එකට ආවහම මගේ නම පේන්න පටන් ගන්නවා. ගෙදරාමම රූපවාහිනියේ මගේ නම ඇහෙනවා. එතකොට මට මගේ නම පිළිබඳව මට පොඩි අපිරියාවක් ආවා. පොඩි වොමිටින් ෆීලින් එකක් වාගේ ආවා. එතකොට මේ නම දකින්න එක ටිකක් අමාරු වෙනවා. මේක මං හිතන්නේ සමහරවිට සල්ලිත් එක්කත් මිනිස්සුන්ට වෙනවා. මට සල්ලි සිවිලිමේ ඔළුව ගෑවි ගෑවි ඉන්න කාලේ නිකන් සල්ලිත් එක්ක තියෙන ගනුදෙනු ඇති වාගේ දැනෙන්න පටන් ගන්නවා. සමහර කයි එහෙම වෙනවද කියලා. ඔව්. එතකොට අතහැරීම කියන කෙනේ ඒකත් එක්ක. එතකොට මට නම අතහරින්න වාගේ ඕන වෙනවා. මොකද නම දැක්කහම මට අවුල්. ඒ නිසා මම පස්සේ කාලේ දැන් ඔය මගේ නමට ඉස්සරහින් විශේෂණ කියනකොට මං ආස නැති වෙනවා. දැන් ඔයා එහෙම කිව්වනම් අද මේ අද රූපවාහිනියට ආපු අපේ සන්නස්ගල යන් වාගේ එකක් වුණා මම සමහර අනිත් පැත්තේ ගියා මොකද ඔය චීන භාෂාව වාගේ යන් යන් ගන්න කියලා. ඒ කියන්නේ මට ඒ නම සම්බන්ධව අදහසක් ආවා. ඒ නිසා පස්සේ කාලේ මං හිතන්නේ මට සන්න කියන්න පටන් ගත්තානේ. මං ඒකට හෙන ආසයි. අර ඔක්කොම ටික අයින් වෙලානේ තියෙන්නේ ඒකේ. සන්න කිව්වහම ඒක ගොඩක් ලංකාවේ මං හිතන්නේ මිනිස්සුන්ට තිබුණා. දැන් උදාහරණයක් ආචාර්ය ධර්මසේන පතිරාජ කියනවට වඩා පති කිව්වම ලස්සනයි. ඔක්කොම ටික ඒක ඇතුලේ තියෙනවා. ඒ නිසා මං හිතන්නේ මම දැන් සන්න කියනවට වඩා කැමති කෙනෙක්. හොඳයි. අද අපේ නුගසවෙන මැදිරිය සන්න තමයි ඉන්නේ. සමීකරණයක් වගේ තමයි. ඒ සමීකරණේ විසඳ ගන්න නම් මේ සසිකේහෙරත් අධ්‍යක්ෂණය කරන සිහින සමීකරණ බලන්නත් කියලා කියන ගමන් මේ වචන ටික අහනකොට මට හිතුනේ සන්නස්කල මහත්මයාව ගීත රචකයෙක් විදිහට වටිනාකමක් ඔබට ලැබෙනවා කියලා හිතලා තියෙනවද? ලංකාවෙන් ඒක ලැබෙනවද? ලංකාවේ මාව ගීත රචකයෙක් කියලා මේ වාගේ වැඩසටහනක ඔය සින්දුවක් දැම්මුත් හැර ගීත රචකයෙක් විදිහටමත් ලංකාවේ රූපවාහිනී නාලිකාවක කතා කරන්න කිසිම දවසක අවස්ථාවක් ඇවිල්ලා නැහැ. ලංකාවේ කිසිම මාධ්‍යයක් මාව ගීත රචකයෙක් විදිහට ඉන්ටර්වියු කරලා නැහැ. කිසිම පුවත්පතක මං ගීත රචකයෙක් කියලා මගෙත් එක සම්මුඛ සාකච්ඡාවක් කරලා නැහැ. ඔය ටියුෂන් ගුරුවරයෙක් විදිහට වාගේ වරන් ඕතරම් කරලා තියෙනවා. හැබැයි මම සතුටු වෙනවා මමත් ගීතමය වෙද්දී 2-300කට වඩා ලියලා තියෙනවා. ඒකේ සමහර ගීත සමහර අය දන්නවා. ඒක ප්‍රමාණවත්. මම හිතන්නේ ඒක ප්‍රමාණවත් කියලා. දැන්ුණත් ඔය විනාඩි 3ක් විතර ඔය සින්දුව ඇහුවාම ඒ ලැබෙන සම්තෘප්තිය මට ප්‍රමාණවත්. ඒ ගැන කතා කරන අය කතා කරයි. ඒක මට ඇහෙන්න කතා කරන්න ඕන නැහැ.
මම හිතනවා මට ඇහි නැතිව බොහෝ අය මගේ ගීත ගැන කතා කරපු වෙලාවල් මන් දන්නවා. ඒ ආරංචි වුණාම දැනෙන සතුටක් තියෙනවා. ඒක ප්‍රමාණවත් මං හිතන්නේ. ඒ මොකද මම ගීත රචකයෙක් විතරක් නෙමෙයි, මම එක එක දේවල් කරනවානේ. පොත් ලියනවා, කතා කරනවා, YouTube කරනවා, නව කතා ලියනවා, තිරනාටක ලියනවා, ෆිල්ම්ස් කරනවා, ෂෝට් ෆිල්ම්ස් කරනවා. ඉතින් අර එක එක දේවල් කරද්දි මං හිතන්නේ මිනිහෙකුට ඇතිවෙන අනිකාගේ ප්‍රමාණය, එහෙම නැත්නම් අපි හිතමු තරංකාරයාගේ ප්‍රමාණය වැඩි වෙනවනේ. දැන් ටියුෂන් කරගෙන එනකොට ටියුෂන් කරන අයගේ අනිත් අය තරංකාරය වෙනවා. එහෙම ඉදිරියවල සින්දු ලිව්වහම සින්දු ලියන අයත් තරංකාරය වෙනවා. එහෙමද නවකතා ලියවම නවකතා ලියන අයත් තරංකාරය වෙනවා. තරංකාරය ගොඩාක් වුණාම එක විෂයක්වත් මතුවෙන්නේ නැහැ. දැන් මං වාගේ අයට එහෙම එකක් බලපානවා. ගොඩක් දේවල් කරාම දොඩංගෝණියම එකක්වත් මතුවෙන්නේ නැති එකක් තියෙනවා. මං හිතනවා මම ගීත විතරක් ලිව්වනම් එහෙම වෙන කිසිවක් නොකර ගීත රචකයෙක් වශයෙන් මගේ නම මීට වඩා ටිකක් හයිලයිට් වෙනවා. මම නවකතා විතරක් ලිව්වනම් අනිත් ඒවා කරන්න නැතුව නවකතාකරුවෙක් විදිහට මගේ නම හයිලයිට් වෙනවා. බොහෝ දේවල් කරන්න ගියාම දොරංගෝණිය වගේ අර කිමුත් ගන්නවා, මේකෙමුත් ගන්නවා, මේකෙමුත් ගන්නවා වුණාම ඒ එකකට විතරක් නම හයිලයිට් වෙන්නේ නැහැ. ඒක ඉතින් ගැටලුවකුත් නැහැ. එහෙම තමයි. මට මතක හැටියට පොත් 50කට වැඩිය රචනා වෙලා තියෙනවා. 53ක් විතර. හැබැයි කවදාවත් අපිට අහන්න ලැබිලා නැහැ නේ. මේ ඔබ රචනා කරපු පොත් සම්බන්ධයෙන් සම්මානයක් ලැබෙනවා මං හිතනවා. මගේ පොතකට සම්මානයක් ලැබුණු දවසට ලේඛකයා ඉවරයි කියලා. හේතුව? සම්මානය ලැබුච්ච ගමන් ගොඩක් සම්මාන ලැබුණාම මේ මිනිස්සු ඒ වගේම සම්මාන ගන්නව ලියන්න පටන් ගන්නවා. ඒත් මම ලියන්නේ සම්මාන ගන්න නෙවෙයිනේ. ඒතර සම්මාන උළෙලක් විනිවිද මම ලියන්නෙත් නෑනේ. එහෙම නැත්තම් ඔය කිසිම පොත් සම්බන්ධයෙන් තියෙන සම්මාන උල්ලකට මං හිතන්නේ දෙවතාවකට වැඩිය මට ආරාධනා කරලත් නැහැ. කියන්නේ සම්මාන දෙනවා තමයි, ආරාධනා කරන්නෙත් නැහැ. මොකද මාව ගෙන්න ගන්න නැහැ. මං ගියාම හිටපොවන් කකුල වද්දලා පුටුවක් පෙරලනවා වගේ මං කරනවා. ඒක මගේ හැටි. සමගේ අදහස මම කියනවා. හරිද? දැන් මේ සාකච්ඡාවෙන් පස්සේ රූපවාහිනිය අර කතරගම දෙයියන්ට ගෑනු දෙන්නෙක් ඉන්නව කොට පස්සේ මර ජාතික රූපවාහිනිය ගේට්වේ මෙහාට එන තහනම් කරනවා. ආයෙ ගෙන්න ගන්න එපා ඔකා කියනවා වගේ. මේ වැඩතරහනින් පස්සෙමුත් ආයෙත් ගෙන්න ගන්න එපා කියන ඉඩ තියෙනවා. මොකද පුටුවක් දෙකක් පෙරළුනම අමාරුයි. ඒ නිසා මම හිතනවා තමයි මගේ අනන්‍යතාවයේ තියෙන්නේ. මේ වත අපගමන් කුව පුටු පෙරළන කතාවක්. මොකද ඒ කියන්නේ ඒ අනන්‍යතාවයම තියෙද්දෙන්. ඒ නිසා එළිය තියෙනවනේ අදහසක් මේ සන්න තමන්ට ඕන එක කියනවා කියලා. සන්න මැරණකම තමන්ට ඕනේ කියයි. ඒක තමයි මගේ අනන්‍යතාවය. අනේකා වෙනුවෙන් දැන් උදාහරණයක් මේ වැඩතරහන් තමයි මම නිකන් හරි කුටුකුටු ගාලා නිෂ්පාදකයා කිව්වනම් මෙන්න මෙහෙම අදහසක් කියන්න කියලා අද මම ඒක ප්‍රසිද්ධිය කියනවා. ඔයා දන්නවද පුතේ මට එනකොට කිව්වනේ මෙහෙම එකක් කියන්න කියලා මම කියනවා. ඒ නිසා මට එහෙම දැන් කියන්නේ නේ. මම මෙතන වාඩි කරලා මට රංග බණ්ඩාරනායකවත් නිෂ්පාදකයාවත් කියලා ගියේ නැහැ මෙහෙම අදහසක් කියන්න කියලා. මෙහෙම ඩිසිප්ලින් එකක් තියාගන්න. ඒ විශ්වාසයක් තියෙනවා. මොකද එහෙම කිව්වොත් එහෙම මම ඒක අරින් පැතර කියනවා. ඒ නිසා මං හිතන්නේ ගොඩක් තැන්වලට මාව වද්ද ගන්න නැහැ. මොකද අර කුටුකුටු ගානේවා මම ප්‍රසිද්ධිය කියන කෙනෙක්. ඒ නිසා කවුරුවත් මගෙත් එක්ක ඔය ටෙලිෆෝන් එකෙන්වත් හම්බුනාවත් කුටුකුටු ගාලා අර ගොසිප් කේලම් එහෙම කියනවා ටිකක් අඩුයි. කිව්වහම මම ඒක ප්‍රසිද්ධිය කියනවා. අන්න අරයා මෙහෙම කිව්වා කියලා. ඒ කේලම් කීමක් නෙමෙයි. මොකද මම ගැන ප්‍රසිද්ධිය කතා කරන්න කැමති. මම කරන කියන දේවල් මම ප්‍රසිද්ධිය කියන්න කැමති. මට ගුප්ත ජීවිතයක් නැහැ. ඒ නිසා මට ඒ ගුප්ත ජීවිතයක නඩත්තු කරන්න දෙයක් නැහැ. මේක දැනගත්තොත් එම සොසයිටි අවුල් වෙයි කියලා හිතන්න දෙයක් නැහැ. ඒ නිසා මේ මම ඕපන් ඕන දෙයක් දැන් උනත් ඕන එකක් අහන්න මම දන්නේ නැහැ ලියන් තියෙන මොනවද කියලා ප්‍රශ්න ටික. ඕනෑක් ඇහුවොත් මට උත්තරයක් තියෙනවා. ඔයගොල්ලෝ ඔය දෙන්න ඊයේ මගෙත් එක්ක සාකච්ඡා කර විනාඩි 10ක විතර. නෑ විනාඩි 2යි. විනාඩි 2යි. මම මොකද්ද කිව්වේ කියන ප්‍රසිද්ධිය කියන්න. ප්‍රශ්න ටික කියන්න එපා. අහන දේ කියන්න එපා. කැමති දෙයක් අහන්න. මොකද කැමති දෙයක් අහන්න නම් කැමති විදිහට මට උත්තර දෙන්න තියෙන අයිතිය තියෙන්න ඕනේ. නිකන් හරි මට ප්‍රශ්න ටික කිව්වනම් එහෙම මං කියනවා ඊයේ ඔයා මෙන්න මේ ප්‍රශ්න ටික මට කිව්වා. ඔය එක අපි සංගස් ගල්ට නෙමෙයි කාටවත් කරන්නේ නැහැ. මොකද එතකොට ඒකෙන් ස්වභාවික ගතිය නැති වෙනවා. ඒ නිසා මේ දැන් අර ඔබතුමා හරි ලස්සන කතාවක යන තැන පුටුව පෙරලනවා කියලා. මට අර ඊයේ ප්‍රේමකීර්ති දිනේ නිසා මතක් වුණේ. ප්‍රේමකීර්තිත් ගුවන් විදුලියේදී ඒ පුටුව පෙරලලා ඒ පෙරළුණේ පුටුව මම ප්‍රේමකීර්ති මම තාම වැඩ කියන කතාවක් කිව්වා. දැන් මේ බ්‍රහස්පෙන් දැන් උගසවන්නේ අපි අර ආරම්භයේදී කිව් විදිහට ගුවන් දැන් ඉන්නේ මැදිරිය සන්න. සන්නස්කල මහත්මයා මේ ඔබේ ජීවිතේ මම අර වැටුණු තැන් කතාවෙන් මාපහු දිගුවක් විදිහට එන්න කැමතියි. ඔබේ ජීවිතේ වැටුණු තැන්, රිදුණු තැන්,
අඩපු තැන් එහෙම ඔබේ ජීවිතය තියෙනවද වෙලාකට ඔබේ ජීවිතය ඔබම කියන ධර්ම චක්‍රයක් වගේ කියලමට මේ සිහින සමීකරණ ගීතේ අතරේම මතක් වෙච්චේ දේ සමීකරණ කරත් වැඩි ඔබ ඔබගේ ජීවිතය දකින ලකට ධර්ම චක්‍රයක් වගේ කියලා ඔබේ ජීවිතයේ වැටුණු රිදුණු තැන් මොනවද මෙහෙමයි මම හිතනවා ඒ වැටුණු තැන් කියන්නේ වැටුන් නැත්තම් මිනිහෙකුට ජීවිතේට නැගිටින්න බෑනේ වැටුන් නැත්තම් නැගිටිනවා කියලා අදහසක් එන්නේ විදිහක් නැහැනේ නැගිටලා හිටියොත් එමෙ නැගිට්ට කියන්න බෑනේ. ඒ කියන්නේ වැටුනොත් විතරයි නැගිටින්න පුළුවන්. එහෙම නැත්නම් මම හිතනවා ඊටාම දරුණුවට කුසගින්න කියන එක දැනෙච්ච කෙනෙකුට තමයි ඊටාම හොඳින් කෑමවල රස දැනෙන්නේ කියලා. කෑමවල රස වඩාම දැනෙන්නේ කුසගින්නට. ඒකට ඕනනම් අත්හද බැලීමක් කරන්න මේ අපේ බඩ හොඳට පිරලා තියෙන වෙලාවේ හොඳටම බඩ පිරලා නම් මොනතරම් රස කෑමක් වුණත් කෑවහම ලොකු රසයක් නැහැ ඒක නිකන්. හොඟක් බඩගිනි වෙලාවක හොඳටම බඩගිනි නම් ඒ කන කෑම රහයි. සමහරට මැස්සෝ එළවලු වල වඩයක් කෑවත් ඒ පට රහයේ වඩේ කියන එක. කියන්නේ කුසගින්නේ තරම කෑමකේ රසයේ ප්‍රමාණය වැඩි කරනවා. වැටෙන ප්‍රමාණය නැගිටින ප්‍රමාණය වැඩි කරනවා. පරාජයන් ප්‍රමාණය තමයි අනිත් පැත්තට ජයග්‍රහණයන් ප්‍රමාණය වැඩි කරන්නේ. ඒ සමය මේ ලාභ ලැබෙනවා වගේ මිනිසුන් ජීවිතේ අලාභ. අලාභ ලැබුණොත් තමයි ලාභ කියන එක හම්බ වෙන්නේ. අයස හම්බුනොත් තමයි යස කියන එක හම්බ වෙන්නේ. ඒ නිසා මම හිතනවා මගේ ජීවිතේ මම කීපතාවක් තමයි ධර්ම චක්‍රයක් වගේ කියලා. ඒ කියන්නේ මට ලාභ තිබිලා තියෙනවා ජීවිතේ උන්තරන් අලාභත් තිබිලා තියෙනවා. දුක තිබිලා තියෙනවා උන්තරන් සතුට තිබිලා තියෙනවා. ඒ නිසා තමයි මම සාමාන්‍ය මිනිසෙක් වෙලා තියෙන්නේ. ඔබ ඔබේ ලයිෆ් එක රීඩ් කරන විදිහ ඔබේ ජීවිතය කියවන විදිහ කොහොමයි වගේද? මම හිතනවා මේ හැපිනස් අර්න් කරන්න ඕනේ කියලා හැම වෙලාවෙම. දැන් උදාහරණයක් වොත් මේ වැඩසටහන් වල ඉන්නකොට ඔගොල්ලෝ දැකලා ඇති රූපහානි වැඩසටහන් කර කර ඉන්නකොටම නිවේදකයෝ මැරෙනවා. දැකලා තියෙනවනේ උන්තරක් මේ නිවුස් කීයකයිද හුචස් ගාලා යනවා. ඒ නිසා මේ වාගේ වැඩසටහනක් කර කර ඉන්නකොට හුචස් ගාලා මැරෙන්න පුළුවන්. කවුද දන්නේ? යනකොට ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. ඒ නිසා මට ඊළඟ ආත්මයක් පුනරුත්පත්තියක් පිළිබඳව සත්ත පහක විශ්වාසයක් නැහැ. නැත්තේ ඒක කිසිතනක මට තහවුරු වෙලා නැති හින්දා. ඒ නිසා මං හිතනවා මේ මිනිස් ජීවිතේ මං දැන් 60 වසරක් ගෙවලා තියෙනවා. ඒකේ දැන් මං ඉන්නේ අවුරුදු 10ක ඉඳන් විතර මම මගේ පැත්තෙන් හදා ගන්නවා හැම වෙලාවෙම සතුට ආයෝජනය කරන්න ඕනේ. හැපිනස් අර්න් කරන්න ඕනේ කියලා. ඒ නිසා අර දුකට හේතුව දුකත්පත් වීම මෙහෙම යනවට වැඩිය මං හිතනවා සැප ගන්න හේතුව සතුට එකතු කර ගැනීම ඒකට කරන්න පුළුවන් දේවල්. බල්ලෙක් ඇති කරන්න පුළුවන්, පූසෙක් ඇති කරන්න පුළුවන්, ට්‍රිප් යන්න පුළුවන්, පිටරට යන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්, සින්දු ලියන්න පුළුවන්, ෆිල්ම්ස් බලන්න පුළුවන්, ප්‍රේම කරන්න පුළුවන්, ලිංගික හැසිරෙන්න පුළුවන්, උඩ පනින්න පුළුවන්, බිම් වැටලා ඉන්න පුළුවන්, පැදුරි බොදියන්න මේ මොකක් හරි එකක සතුට අර්න් කරන්න පුළුවන් නම් මං මේ වෙලාවේ ඉන්නේ ඒකට. ඒ නිසා අද උදේ මං එද්දි කැදරින් කැම කාලාවේ නැහැ. දන්නවද ඒ කියලා? ජාතික රූපවාහිනියට එනකොට මට කරන ලොකුම බලපෑම කරන්නේ ඕගලන්ගේ කැන්ටින් එක. රූපවාහිනියේ කැන්ටිමේ කැම රසයි කියලා කතාවක් තියෙනවා. ඇත්තම ඒ කැම රසයි. ඒ නිසා ওই සමහර සේවකයෝ රත් මේ රූපවාහිනිය දාලා යන්නේත් නැත්ති ওই කැම රසයි. මොකද උදේ කැමේ කන්න පුළුවන්. දවල් කැමේ කන්න පුළුවන්. අවශ්‍ය gedara yaddi තෝරනම් පොඩි උන්ට කැම ටික අරන් යන්න පුළුවන් ලාභයි රසයි. අද උදේත් මං කැම කෑවා. හැබැයි ඔක පාර්ලිමේන්තුවෙත් එහෙමයි. නෑ පාර්ලිමේන්තුවත් එක සංසන්දනය කරන්න බෑනේ රූපවාහිනිය මේ V8 වලින් ඇවිල්ලා මේ කැමරමන් ලැබිලා කැම කනවා නෙවෙයිනේ මේ. මේගොල්ලන්ට V8 වලින් වාහන දීලා නෑනේ. ඒ තමන්ගේ වැටුපෙන් කොටසක් ගෙවනවනේ ඒ කැම ටිකට. ඒක වෙන එකක් නේ. ඒතර ගෝ මට උඹලා නිකන් කන්න දුන්නේ ආදායම් පස්සේ මං ඒකට ගෙව්වා. මං කිව්වේ කැම රසයි. ඒ රස එන්ජොය් කරන්න පුළුවන්. ඒක හැපිනස් එකක්. ඒ නිසා මම මගේ එන ගමන් අද කඩේකින් උදේට කාලේ නැතිව මං තීරණය කර උදේ ඇවිල්ලා ජාතික රූපවාහිනියේ කැන්ටිමෙන් කනවා කියලා. මොකද මට හැපි එක තිබුණේ මගින් කන එකේ නෙවෙයි ජාතුරෝපහනේ කැන්ටිමින් කෑම කනේ. හැබැයි ඔබත් හොඳ කුක් කෙනෙක්. ඔව්. ඒ කියන්නේ ඔයාලට රසවත් දෙන්න පුළුවන් නම් ජාතුරෝපහනේ කැන්ටිමේ මට උයලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. කුක් කෙනෙක් නෙවෙයි. උයනවා කියන එක අපේ රටේ වාගේ රටක මේ මහලු කොදයක් නෙවෙයි. අපේ අම්මලාත් ඉව්වා, අප්පච්චිලාත් ඉව්වා, හේනේත් උයනවා, බෝට්ටු වල යද්දි උයා ගන්නවා, චමරිවල බොහෝ අය උයා ගන්නවා. ඒක නිකන් මහා මේ රොකට් සයන්ස් එකක් නෙවෙයි වියනවා කියන එක. මං හිතන්නේ ලංකාවේ ගොඩක් කොල්ලන්ට උයන්න පුළුවන්. අර ඔබ හැපිනස් ගැන කියපු නිසා සතුට ළඟා කරගන්න නිසා මම මිනිස්සු සමහර වෙලාවට සන්නස් කළ මාත්මා මේ සමාජයේ සතුට ළඟා කරගන්න විවිධ දේවල් කරනවානේ. එතකොට හොඳ නරක බලන්නේ නැහැ. ගඳ සුවඳ අඳුරන්නේත් නැහැ. පිම්පව් අඳුරන්නේත් නැති වෙලාවල් තියෙනවා. ඔබ ඔබේ ජීවිතයේ සතුට ළඟා කරගන්නකොට
ඔබත් ඒ වගේද හොඳ නරක පවපින් ඒ වගේ හැමදේ මත කල්ල ඔබේ සතුට ළඟා කරගන්න කෙනෙක්ද. ඔයා බෙදුවනේ හරියට මැද්දෙන් එකක් පව් පින් හොඳ නරක බෙදුවනේ. ඕ හරර කළු සුදු වගේ එකක් නිකං කළු සුදු වගේ. අපිට හැමදාමකූවා දුෂ්ටයා හොඳ එකක් කළු සුදුවාගේ. ඇයි අලු පාටක් ගැන කියන්න ඇත්ත නික කළු සුදු අලු පාටකුත් තියන්න පුළුවන්. මං විශ්වාස කරන්නේ හොඳ නරකවාගේව නෙවෙයි පින් පව්වාගේව නෙවෙයි. ඔගොල්ලො ගොඩක් පින් කියනේම සමහර උන්ට පව්, සමහර උන්ට පව් කියනේම හොඟක් කියුන්ට පින්. දැන් ගෙදර පූසෙක් හිටියහම ඒ පූසා ගෙදර ඉන්න මීයෝ අල්ලන්න නැත්තම් ගුටිකන්නේ පූසනේ. ඒ පර පූස මීයෙක්වත් අල්ලන්නේ නැමු පූසර ගහනවා. පූස ලේනේ කැල්ලුවොත් ආයෙත් පූස ගුටි කනවා. අනේ අහිංසක ලේන ඇල්ලුවා කියලා. දැන් එකම පූසා දැන් ඔයා මට පෙන්වන්න බලන්න කෝකද පින් කෝකද පව් කියලා. නැගිට දැන් පූසා මී අල්ලනකොට අපි පූසාගේ පැත්තේ, පූසා ලේන අල්ලනකොට අපි ලේනගේ පැත්තේ. එතකොට කෝකද පින් කෝකද පව්? ඒ පූසාගේ හැටි. ඒ නිසා මේ සන්නගේ හැටි. ඕක පින්ද පව්ද කියලා වෙන් කරන්න මම හිතන්නේ බෑ. හොඳ නරක කියලා වෙන් කරන්න දේවල් බෑ. ඒවා තීරණය වෙන්නේ අපේ හෘද සාක්ෂියත් එක්ක අපි කරන දේවල්. ඒක මට හොඳයි නම් මම ඒක කරනවා. ඒක ඔයාට නරකයිද කියන එක මට අදාළ නැහැ. හැබැයි මේ සමාජ විරෝධී දේවල් නෙවෙයි. ඒනිසා පින් පව් මට බෙදලා පෙන්වන්න පුළුවන් නම් සමහර රටවල සමහර සමාජවල පින් කියන ඒවා සමහර සමාජවල පව්. දැන් අපි මෙහි කූනිස්සු කනවනේ. ඒතර කිලෝ එකකට කූනිස්සු කීයක් විතර අහු වෙනවද? හැබැයි හරක පව්නේ. කූනිස්ස පව් නෑ වායකක් තියෙනවා නිකන්. ඒ වගේ නිකන් බල්ලෙක් මරලා කෑවොත් පව්නේ. හැබැයි ඉතින් වියට්නාමේ ගියාම ඉස්සල්ලාම අහන්නේ බලු මස් පොඩ්ඩක් කනවද කියලා. එතකොට නිකන් ඈයගයි නේ. ගැරඩියෙක් එහෙම කොහොමද නිකන් දිගෑරලා හැම ගහලා නිකන් එහෙම උතලා පිටි පිටි කපලා දුන්නොත්. ලෝකෙම කනවනේ. ඒ නිසා ඔය ප්‍රිය සහ ප්‍රියකත් එහෙම එකක්. දැන් ළමේ කක්කි දැම්මහම කක්කි. බබා කක්කි දාලා චුට්ටු කුල කක්කි සෝදන්න ඕන කියලා. ළමේ කක්කි දාලානේ. හැබැයි වයසක මිනිහෙක් දාන්නේ ගූ. ගූ පිළිකුල්. කක්කි ශෝක්. එකම જાතිය තමයි මේ. අපි හිතන විදිහ මං හිතන්නේ. ඔය පිම් පව් හොඳ නරක පව මං කියන්නේ අපි හිතන විදිහ කියලා. ඒ නිසා පොඩි එකෙක් චූ දැම්මම අපි කියනවා තෙමා ගත්තා කියලා. තෙමාගෙන චූටි බබා චුට්ටු බබා තෙමාගෙන. ඔයා ගෑල් ළමෙක් එක පාක් එකට ගියාගෙන් පස්සේ ගෑල් ළමයා කිව්වොත් ඔවා තෙමා ගත්තා කියලා ඒක වෙන අදහසක් වෙනවා. හරි. ඒ නිසා මම හිතනවා මේ භාෂාවෙන් සංස්කෘතියෙන් අපි ඉන්න සමාජයේ අපි හිතන විදිහ තීරණය කරනවා. ඒක ඔය පිම් පව් වාගේව බෙදාගත්තේ බොහොම ඉස්සර බොහොම ප්‍රාථමික සමාජවල. දැන් මේ ප්ලැනට් එකේ ගියාම විවිධ සංස්කෘතීන් ඇසුරු කරාම ඕනනම් විවිධ රටවලට ගිහිල්ලා ඉන්න ඕනේ ඉස්සර වගේ නෙමෙයි. දැන් රට යන එක වාසනාවක් නෙවෙයිනේ. ඉස්සරනේ කේ ශාස්ත්‍ර බල්ලා කියන්නේ. ඒසේ මහා සිම්පල් දේවල්. ඒ නිසා මේ ලෝකය දැන් මං හිතන්නේ පෘථිවිවාසීන් කොටසක් ඉන්නේ කියලා. අපේ රටේ මිනිස්සු ලෝකේ හැම රටකම ඉන්නවා පෘථිවිවාසීන්. ඒතර අර හොඳ නරක ආචාර ධර්ම වාගේ දේවල් සම්බන්ධයෙන් කියවීම සහ ඒව සම්බන්ධ නිර්වචන දැන් මේ වෙදි වෙනස් වෙලා තියෙනවා. ඉස්සර හොඳයි කිව්වේ දැන් නරකයි. ඉස්සර අපි පට්ට කියලා කිව්ව අදහස නරක අදහසකින් කිව්වේ. අර වෛශ්‍යාව කියන එකට ඉස්සර කිව්වනේ පට්ට කියලා. බැල්ලි කියලා කිව්වා. පට්ට බැල්ලි කියලා. ඒක නරක අදහසකින් කිව්වේ. දැන් පට්ට කියන්නේ ෂෝක් කියන එකට. ෂා අද කියලා පට්ට ඇඳුමක් ඇඳලා හොඳයි කියලා කියන්නේ. නේ? පට්ට වැඩක්. මචං පට්ට ෆිල්ම් එකක් ඇවිල්ලා. අදහස වෙනස් වෙලා වගේ මං හිතනවා පිම් පව් හොඳ නරක වාගේ දේවල් වල අදහස මේ වෙද්දී නව කියවීම් වලට ලක් වෙමින් තියෙනවා. වෙනස් වෙදී අදහස් කියවමින් ඉන්නවා. ඒ නිසා විශේෂයෙන්ම ඉසෙට් ජෙනරේෂන් එක ජෙන් C එක සහ ඊට පස්සෙනකොට අර සාම්ප්‍රදායික මතිමතාන්තර වලට ඉරහිව මම හිතන ඊළඟ ජෙනරේෂන් එකේ සිතුවිලි කලාපය සම්පූර්ණයෙන් වෙනස් වෙයි කියලා. ඔව් අද කුණු හරප කියලා හිතන් ඉන්නවා සමහර ඒවා දිව්‍ය මේ වෙන පළාත් වලට ගියාම හරි ආදරයෙන් වැළඳගෙන බදාගෙන කියන වචන. ඔව් දැන් මට අහන්න හිතුනේ ඔබට හිතෙන්නේ නැද්ද සන්නස්කල මහත්මයා ලංකාවේ මිනිස්සු ආදරය සම්බන්ධයෙන් විවාහය සම්බන්ධයෙන් ලිංගිකත්වය සම්බන්ධයෙන් මේ සියලු කාරණා සම්බන්ධයෙන් ඇරියසෙක් ඉන්නවා කියලා හිතනවද? හිතනවා. ඔයාට ඔයා නිවේදිකාවක් විදිහට මේ ආයතනේ වැඩ කරද්දි ආයතනෙන් එළියට ගියාම ඔයාගේ ඉන්බොක්ස් එකේ Facebook එකේ ඉන්නවනම් ඒ ටික කවුරු හරි හෙලි කරොත් එහෙම කවදා හරි දවසක
ඇරියස් එකේ ප්‍රමාණය කියන්න පුළුවන්. ඔයා විතරක් නෙවෙයි. ජාතික රූපවාහිනියේ මෙතෙක් වැඩ කළා තියෙන නිවේදිකාව. රූපවාහිනිය අධ්‍යක්ෂක ටික කිව්වොත් එහෙම අන්න අර ඇරියස් එක හොයාගන්න පුළුවන්. පත්‍රයක වැඩ කරන අය. නිලියෝ විශේෂයෙන්. මං කියන්නේ ලෝකේ ගෑනු කතා කරන්න පටන් ගන්න ඕනි කියලා. ගෑනු කතා කරොත් එහෙම පිරිමි ගොඩක් අයට කලිසම උඩේ උතා ගන්න සිද්ධ වෙනවා කියලා මට හිතෙනවා. ගෑනු ඇත්ත කියමින් කතා කරොත් එහෙම අඩුගානි සතියක් ලංකාවේ ගෑනු කතා කරොත් එහෙම එක දිගට පිරිමි ගැන මේ සමාජය සම්පූර්ණ වෙනස් වෙනවා. ශාසනයට කෙල වෙනවා. ආගම ඉවර වෙනවා. ආගම කියලා මම අදහස් කරන්නේ බෞද්ධ විතරක් නෙවෙයි. පන්සල, පල්ලිය, කෝවිල, ගුරුවරයා, පොලිස් කාර්යා, දේශපාලකයා, කලාකාරයා, ගායකයා, කවියා මේ ඔක්කොම සම්බන්ධව ගෑනු කතා කරන්න පටන් ගත්තොත් විශේෂයෙන්. ඔයාව කියන ඇරියස්ටික කිව්වොත් මෙයා මට මෙහෙම කිව්වා, මෙයා මට මෙහෙම ඉන්බොක්ස් පණවිඩයක් කිව්වා, මෙයා මට මෙහෙම කිව්වා, මෙයා මං කැන්ටි මේ කකා ඉදදි මගින් පස්සැල්ලුවා, ඔයා සෝක් කියලකෝ, ඔයත් එක බුදිය ගණ්ඩා ඔහොමයෝ කියනවා. පිරිමින්ව හෙල්දරව් කරොත් එහෙම ලෝකෙ මං කියා. ලෝකෙ වෙනස් වෙනවා කියන. ඇත්තට මේ ඇරියස් ගොඩ තියෙන්නේ ඔන්න ඔය තියෙන ප්‍රාථමික ගෝත්‍රික ආකල්ප ගොඩත් එක්ක තමයි. දැන් කාන්තාව ටිකක් වැඩිපුර කතාබහට ලක් වෙන කාලයක් කියලා මැතිවරණයක් ලං වෙනකොට කාන්තාව සයිබල ගැන්වීම ගැන කතා කරනවා, කාන්තාවන්ට සමතන ලබා දීම ගැන කතා කරනවා. මේ පිටවද මොන හරි අදහසක් තියෙනවද? නුගසෙවන කියන්නේ කාන්තාව වැඩසටහනක් වන් කියන්නේ. මේක මම දැකලා තියෙන නම් අවුරුදු ගණනාවක් තිස්සේ ඉස්ටිය සම්බන්ධයෙන් කතා කරන වැඩසටහනක් කියලා. මම ඒ නිසා ඕගලන්ගේ ප්‍රෝග්‍රෑම් එකේම හිතලා කිව්වොත් එහෙම නුගසෙවන විතරක් නෙවෙයි ඔය සිරිකත, තරුණි, වනිතා විත්ති, ඔයාගේ කාන්තා පත්‍ර ටිකක් තිබුණා නේද? ප්‍රියාවි, ශ්‍රියාවි, හොම ශ්‍රී සංගරාව වගේ. ඒ වගේ මෑත කාලේ පහුගිය අවුරුදු 20 විතර වෙච්ච දෙයක් තමයි ලංකාවේ ගෑනුන්ගේ මේ විලාසිතා හැදුවේ මේ වැඩසටහන. ඒකට සැලියුට් එකක් ගහන්න ඕනේ. Thank you. ගෑනුන්ට දත් ටික මදින්දි ගෑනුවා. කනේ කුන්ටි කයින් කරගන්නදි ගෑනුවා. හෙයාර් ස්ටයිල් එක ගෑනුවා. විලාසිතාවි ගෑනුවා. මේකප් කරන හැටි ඉගෙන ගත්තා. නේ? සංගයත් ගහිටපු ගෑනුන්ට ෂැම්පු ටික දාපන්, කන්ඩිෂනර් එක දාපන් කියලා ගෑනුවා. සැලුන් යන්නේ ගෑනුවා. අඳින්න යන්නේ අඳින්න ගෑනුවා. ඒ නිසා අර ගංකබර ගොන් ගෑනු ටික මොඩර්න් කරේ මේ නුගරසෙවන වගේ ප්‍රෝග්‍රෑම්ස් තමයි. කාන්තා පත්‍ර තමයි. ඒ නිසා දැන් චුට්ටක් බස් එකේ යනකොට ළඟ යන්න පුළුවන් ගඳ ගහන්න නැතුණු. දැන් බස් එකේ යද්දී ගෑනුන්ගේ කොණ්ඩෙන් උකුණ වැටෙන්නේ නැහැ. ඉස්සර හොෝගල් උකුණ වැටෙනවා. දැන් ඉනි කුණෝ නැහැ. දැන් අඩු ගානේ අත්කොට්ට ඇඳන් යද්දී අර කිහිල්ලේ තියෙන මේ මයිල් ටික කපාගෙන යන්න දාන්නෝ. විලාසිතාව ගෑනුවාට thank you නුගසෙවන්ට. හැබැයි මේ ප්‍රෝග්‍රෑම්ස් වලට බැරි වුණා ගෑනුන්ගේ ඔළුව හදා. දෘෂ්ටිවාදී හදන්න බැරි වුණා ලංකාවේ. හරි. ඒ නිසා තමයි විවිධ වචන වලින් එන්නේ සවි බල්ල ගන්නවා වගේ දෘෂ්ටිවාදී හදන්න බැරි වුණා. ලංකාවේ දෘෂ්ටිවාදී හැදුවේ මං හිතන්නේ ගුරුවරු කියලා ගෑනුන්ගේ. ඒ නිසා අර ඇඟ හැදුවම උදාහරණයක් කොත් බඩ අඩු කරගන්න හැටි, කකුල සිම් කරගන්න හැටි, බණ්ඩක් අවයි කකුල් හදාගන්න හැටි, නියපුතු කපන හැටි, හිනා වෙන හැටි, මෙහෙම ලස්සනට ඉන්න හැටි ඉගෙනනවා මේ වගේ. ඇඟ හදන්න ඉගෙනනවානේ. මගේ අදහස ඇඟ හැදුවොත් විකුණන්න වෙන්නේ, අලෙවි කරන්න වෙන්නේ ඇඟ. ඒක ලංකාවේ කාන්තාව ඉතා හොඳින් මේ දි කරමින් ඉන්නේ. හොද්දට ඇඟ විකුණනවා. ඔළුව හැදුවා නම් විකුණන්න පුළුවන් ඔළුව, බුද්ධිය. ඒ නිසා ඔළුව හදපු කොටසක් වෙනම ඉන්නවා. ඒක හැදුවේ නුගසෙවෙනින් නෙවෙයි. ඔළුව හදන්න පුළුවන් කාටද? සන්නස්ගල මහත්මයාගේ දේශපාලනයටද, මාධ්‍යයටද, මොන වගේ තැන්වලටද හදන්නේ? ඔක්කොටම හදන්න බෑ. උන්කිකවත් හැදුවේ නැහැ. මං හිතනවා මේක ඇත්තටම හැදුවේ ගෙවල් වල අම්මලා, තාත්තලා, ඉස්කෝලේ ගුරුවරයා, විශ්වවිද්‍යාලේ ගුරුවරයා, එළියේ ඉන්න තව ඔය දෘෂ්ටිවාදී අදහස් තියෙන අය තමයි හැදුවේ. මම පුංචි උදාහරණයක් එකකට කියන්නම්. ඕගලන්ගේ ආයතනයේ ජාතික රූපවාහිනී පරිපාලන සේවාවෙ ඉන්න කාන්තාව ගොඩක් ඉන්නවා. මට හම් වුණා නීති නිලධාරිණී කාන්තාවක්. ඔළුව හදාගත්තා එයා. හරි. ලංකාවේ උසාවි වලට ගියාම නීතිඥ වර්යෝ විශාල ප්‍රමාණයක් දැන් ඉන්නවා කඩු කබා දාගෙන. ඔළුව හදාගත්තා එයා. නඩුකාර පුටුවේ ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඔළුව හදාගත්තා එයා. ලංකාවේ වැඩිපුරමනේ දැන් ගුරු වර්යෝ ඔළුව හදාගත්තා එයා. ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියාම වැඩිපුරමනේ දැන් කාන්තාව. කාන්තාව. එතකොට ඔළුව හදාගත්තයිනේ. ඒ ඇඟ හදාගත්තයි නෙවෙයි. ඇඟ හදාගත්තයි වෙනම සමාජ ඇඟ විකුණමින් ඉන්නෝ. විවිධ ප්ලැට්ෆෝම්ස් වල ඇඟ විකුණනවා. අරගොල්ලෝ ඔළුවත් එක්ක වැඩ කරනවා. මං චෝදනා කරා නෙවෙයි, මං කිව්වේ නුගසෙවනට thank you ඇඟවල් හදලා දුන්නත් නැත්නම් ගඳ ගහන මේ ගෑනුත් එක්ක ඉන්න වෙන්නේ බස් එකේ යන්න බෑනේ ඉස්සර මං කියන්නේ. ඒ පිරිසුදුකම, සෞඛ්‍යය, අඳින විදිහ, හැසිරෙන විදිහ,
බොඩි ලැංවේජ් එක දට්ටික මැද ගන්න හැටි, අර එහෙම මෙහෙගෙන කෙස් ගස්ටික් කපා ගන්න හැටි ඒක ඉගැන්නු ඇත්ත. ඒක පත්තර ටිකත් ඕක තමයි ඉගැන්නේ දිගට. අනිත් පැත්තට හැබැයි ඒගොල්ලෝ ඔළුව හැදුවේ නැහැ. ඒ නිසා මම කියන්නේ මේ වාගේ වැඩසටහන් වලට ඔළුව හදන අය ගෙන්න ගත්තේ නැහැ. ඒ නිසා තමයි අපිට එහෙම හිටපු ගමන් chance එකක් එන්නේ. මොකද අපි ඇවිල්ලා ඇඟ හදා ගන්න කියලා දෙන්නේ නැහැ. ඔළුව හදා ගන්න කියලා දුන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මේ වාගේ වැඩසටහන් වල බැලන්ස් වෙන්නේ නුගසෙවන වාගේ වැඩසටහන් බැලන්ස් වෙන්නේ. අර ඇඟ හදන ප්‍රමාණය තමයි දුවගේ, බිරිඳගේ, පෙම්වතියගේ, අම්මගේ, ගුරුවරියගේ ඔළුව දෘෂ්ටිවාදය හදන්නත් ඉගැන්නුවා නම් මේ වාගේ වැඩසටහන් වාව්. හොඳයි. ඇත්තටම මේ දහස්වෙන්දා නුගසෙවරණේ ආකෘතියත් ඒ වගේම තමයි ඔබතුමා කියපු කතාවම තමයි. ඒ කියන්නේ අපි උත්සාහවන්ත වෙන්නේම කාන්තාවගේ ඔළුව හදන්න, ඒක දර්ශනයකට ගේන්න, ඒක තැනකට ගේන්න. අර ඔබතුමා මතක් කරගෙන ආව රටේ කාන්තාවන්ගේ ඉහළට නැගීම, කාන්තාවන්ගේ විහිදීම, එදවල් කියාගෙන එන වෙලාවේ මට අමතක කරන්න බැරි එක තැනක මගේ හිත එකපාරටම ගියා. කාන්තා ක්‍රිකට් කාන්තා ක්‍රිකට් වල දැන් ඇත්තටම තියෙන මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් නෙවෙයි, නෝනා වරුන්ගේ ක්‍රීඩාවක් වගේ එකක් තියෙනවා දැන් රටේ. ඔව්, මම එහෙම අර ඒ ජෙන්ඩර් එක වින් කරන්නම කැමති නැහැ. නමුත් අර ඉස්ටිය සම්බන්ධව අර කාලයක් තිස්සේ තිබිච්ච නිකන් ගෑනුන්ගේ නුවණ හැඳිමිටේ දිගයි ප්‍රශ්නයක් වුණාම ගෑණී ඉන්නවා, ගෑණිගේ වුණ කුණු මුල්ලේ වාගේ හදපු පිරිමි සංස්කෘතික කියලා තිබ්බනේ. ඒක පිරිමි ලැන්ග්වේජ් එකෙන් හදලා තිබුණේ. ඒක කුඩුපට්ටම් වීම පවතින, මම ඒකට කැමතියි. ඒ කියන්නේ ගෑනුන්ව කොහොම පහත් කරපො තැනකට තිබුණානේ. මොකද කවදාවත් කතා කරලා තිබුණේ නැහැ ගෑනුන්ට ගැහණු වීම නිසා තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ලිංගික හැසිරු නම් පිරිමිය ප්‍රෙග්නන්ට් වෙන්නේ නැහැ. ඒතර ගැහණිය ගැහණී වීම නිසා හටගන්න ප්‍රශ්නයක් තියෙනවා නේ. එතකොට අපිටම සමූහයක් ඉන්න තැනක මට ටියුෂන් ගුරුවරයෙක් ඉඳ අත්දැකීමක් තියෙනවා. දැන් පන්තියේ ගෑල්ලම හිටෙම ගෑන් ළමයෙකුට පීරියඩ්ස් හැදුනහම එයාට එන අපහසුතාවයක් එනවනේ. ඒක ගැහණියක් වීම නිසා හටගන්නේ කන්නේ ඒක. ඒක පිරිමියට එන්නේ නැහැනේ. ඒ නිසා අර ගැහණිය නිකන් පහත් රෝගී මොලේ නැති ගෑනු රස්සා වෙනම හදලා පිරිමි රස්සා ටිකක් වෙනම හදලා තිබිච්ච කාරණාව කුඩුපට්ටම් කරගෙන ගෑනු ටික එනවා. ඒකට මට පොඩි සැලුට් එකක් ගන්න හිතනවා මේ වෙලාවේ. ඒක වව්. මොකද මම උගන්න කාලේ පවා ගෑනුන්ට කියලා තියෙන්නේ ඉගෙන ගනිල්ල. ඉගෙන ගත්තම ඔක වෙනස් වෙනවා. උදාහරණයක් කොත් එහෙම දැන් ඕගලන්ගේ කැන්ටිම ගමු උදාහරණයකට නිකන් උදාහරණයකට ගන්න. දැන් එතකොට ඔය නිවේදිකාවක් ගියාම එහෙම නැත්නම් ආවම ඔයා ටිල් නාට්‍ය කැට් කරනවද, හරි ෂෝක්, හරි ලස්සනයි මට නම්බර් එක දෙන්න කුවට ඕක නීති නිර්ධාරණයට කියන්නේ නැහැ. එයාට බය. ගෑනු ඉගෙන ගත්තම එන එන පර්සනලිටිය වෙන එකක්. වෙන පර්සනලිටියක් හදමු. ඒ නිසා මම යෝජනා කරන්නේ ලංකාවේ මේ වැඩසටහන් උගසවන කාන්තා වැඩසටහන නිසා ඔයාගේ දුවට උගන්වන්න. පළමුවත් දෙවනුවත් තෙවනුවත් ඉගැන්වීම ඔය ඔය විවිධ ව්‍යාපෘතිවල තියෙන කිසිවකින් දරුවෙක්ව නිර්මාණය කරන්න බෑ අධ්‍යාපනයේ කර. පළමුවත් ඉගෙන ගන්න, දෙවනුවත් ඉගෙන ගන්න, තුන්වනුවත් ඉගෙන ගන්න. ඒ ඉගෙනගත්ත ගෑනු ටික මේ වෙද්දි ලංකාවේ ඇතුලේ නොපෙනෙන හපංකම් ගොඩක් කරමින් ඉන්නවා. නොපෙනෙන හපංකම් ගොඩක් කරමින් ඉන්න විවිධ ආයතනවල, විවිධ රැකියාවල, උසාවියේ, නීති සංකීර්ණවල. හැබැයි මේකට ලොකු අරමු දෙනවා තඩි පිරිමින්ගේ. උදාහරණයක් සිනාරි බණ්ඩාරනායක අගවිනිසුරු පදවියේ ඉන්නකොට ලංකාවේ තඩි පිරිමි ටික කියලා මම කියන්නේ. මම තඩි පිරිමි කියන්නේ ඇගේ ප්‍රමාණයට නෙවෙයි. හිතනවා නිකන් ඇයි ඇයි මොකෝ කියලා අහන කියන්නේ. ගෑන්ට හොම්බට ගහන්න ඕනේ කියලා හිතෙන උන් ජාතියක් ඉන්නේ. උන් ටික විසින් ඇය පළවා හැරීමේ ක්‍රියාවලිය ගත්තාම ගෑනුන්ට තව ශක්තියක් එන්න ඕනි නෑ මේ අරගලේ කරන්න ඕනි කියලා. අරගලේ තියෙන ගෑනුන් අතර ලංකාවේ වැඩි ජනගහනය ගෑනු ගෑනු ජයග්‍රහණය කරමින් ඉන්නේ ගැන මගේ පොඩි සතුටක් තියෙනවා. කාන්තා දේශපාලනය ඇතුලේ කාන්තාවට ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද, කොහොමද තැනක් තියෙනවද? ඔව්, ඇඟ හදාගෙන පාර්ලිමේන්තු යන එකයි ඔළුව හදාගෙන යන එකයි දෙකක්. ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු ගියේ ඇඟ හදාගෙන. නිලියක් ඉඳලා ගියේ. මං කියන්නේ ඔළුව හදාගෙන පාර්ලිමේන්තු යන්න. දැන් අහයි එහෙමයි ඉන්නවද කියලා. ඔව්, දැන් ජයරත්නානන්ද පුල්ලි මැරිච්ච නිසා තමයි විරුද්ධ. හැබැයි ආ වෛද්‍යවරියක්නේ. ඇගේ හැසිරීම එහෙම බලන යම් ප්‍රමාණයක රට වඩා වෙනස් නේ. ඩයනා ගමගේට වඩා මාලිමව නියෝජනය කරන මන්ත්‍රීවරිය. එයාගේ නම මොකක්ද? හරිනි. හැසිරීම වෙනස්. එතකොට හරිනි ඩයනායි ගත්තාම එකපාරම ගත්තම ඇඟ වැඩ කරන විදිහයි ඔළුව වැඩ කරන විදිහයි පේනවා. ගීතා කුමාරසිංහයි ජයරාජ්‍ය බිරිඳ
ප්‍රනාන්ද පොල්ලේ ගත්තම ඇඟ වැඩ කරන විදිහයි ඔළුව වැඩ කරන විදිහයි පේනවා. ඒ නිසා මම හිතනවා පාර්ලිමේන්තුවේ යවන්න ඕනි අර බියුටි එක හදාගත්තයි නෙමෙයි ඔළුව හදාගත්තයි. ඔළුව හදාගත්ත පිරිමි පාර්ශවයත් පාර්ලිමේන්තු නියෝජනය අඩුවක් තියෙනවා වගේ පේනවා. නෑ මෙහෙමයි ඔළුව හදාගත්තා කියලා කිව්වොය මේ හදාගත්තේ උන් ගොඩක් කරලා ඔළුව හදාගෙන නෙවෙයිනේ. උදාහරණයක් ගත්තොත් එම වියත් මඟ කියලා නාටත් එක්කම ඔළුව හදාගෙන නෑනේ. ඒ නිසා බුද්ධියයි උගත්කම කියන දෙකක් මම කියන්නේ. මම මේ කතා කරන්නේ උගත්කම ගැන නෙවෙයි. අර අර වියත් මඟ වාගේ අර తాවකාලිකව හදාගන්න ඇජෙන්ඩා ගැන නෙවෙයි මම මේ කියන්නේ. ඥාන සම්පාදනය කරගත්ත බුද්ධිමත් ගැහැණු ටිකක් ලංකාවේ ඉන්න විද්‍යාඥවරියෝ ඉන්නවා ලංකාවේ. හරි කොච්චර ඉන්නවද? PhD කරපු ගෑනුයි කොච්චර ඉන්නවද ලංකාවේ? විදේශ සේවා විදේශ සේවාවල නියුක්ත වෙන කාන්තාව කොච්චර ඉන්නවද? ලංකාවේ විශිෂ්ට වෛද්‍යවරියෝ මොනතරම් ප්‍රමාණයක් ඉන්නවද? හරි කොහෙද උදව්වරන් තියෙන්නේ? කවුද විවේචනය කරලා තියෙන්නේ? මම යෝජනා කරන ඕනම් නුගසෙවන්ට ගේන්න පුළුවන් නම් ඕගොල්ලන්ට අර ළමා පොත් ලියනකොට කරන වැරදි ඒව තමයි දරුවෝ කියවන්නේ. පින්තූර දෙකක් දානවා ළමා පොත්වල. මෙන්න ගැහැණි මෙන්න පිරිමි. ඔන්න රූප දෙකක් දානවා. දාලා කියනවා හිතගෙන චෝ කරන්න පුළුවන් එක්කෙනා පිරිමියා, ඉඳගෙන චෝ කරන එක්කෙනා ගැහැණිය. එහෙම දෙඩියුකේෂන් උගන්නන්න. එහෙමද ජෙන්ඩර් උගන්නන්න. නේ? එතන පිරිමියෙක් වාඩිලා චෝ කරත් උ ගැහැණියෙක් වෙනවද? මේ ළමා පොත්වල රූප දෙකක් දානවා. වාඩි වෙලා චෝ කරන එක්කෙනා කාන්තාව. හිතගෙන චෝ කරන එක්කෙනා පිරිමියා. ජෙන්ඩර් කොල්ටිමයින විදිහ. එඩියුකේෂන් කියන්නේ ඒවට නෙමෙයි. ඒ නිසා මම හිතනවා ලංකාව ඇතුලේ විවිධ ශ්‍රේෂ්ඨවල විශිෂ්ට කාන්තාව ගොඩක් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ව හඳුනාගන්නේ නැහැ. හඳුනාගන්නේ නැහැ. මම කියන්නේ හඳුනා ගැනීම සහ උන්ට අවස්ථාව දීම ඇතුලේ නීති ශ්‍රේෂ්ඨය, පරිපාලන ශ්‍රේෂ්ඨය. ඕන දිසාපති කාර්යාලයට ප්‍රාදේශීයකම් කාර්යාලයකට ගිහලා බලන්න. ADS ල වැඩි හරියක් කාන්තාව. විශ්වවිද්‍යාලද ස්ටාෆ් එක දිහා බලන්න. කාන්තාව. හෙදියෝටික වැඩි හරියක් කාන්තාව. කාන්තා හෙදියු ටික විකුණලා පාර්ලිමේන්තු ගියේ පිරිමි හෙදියෝ ඉන්නවා පිරිමි නර්ස්ලා. හැබැයි හෙදියු ටික වැඩි හරියක් කාන්තාව. වෛද්‍යවරියෝ, නීතිඥවරියෝ, ගුරුවරියෝ කාන්තාව. ඒ නිසා මම හිතනවා ලංකාවේ මේ මේ දේශපාලන බලය පවා වෙනස් කරන්න පුළුවන් ගෑනුන්ට කියලා. රට වෙනස් කරන්න පුළුවන් ගෑනුන්ට කියලා මම හිතනවා. දැන් දිව්‍ය මේ අපි විරාමයට යන්න ඔන්න මෙන්න තියෙද්දී මේ කියපු කතාවෙන්ම ඉතිරි අදිරට එන්න පුළුවන්කම තියෙනවා. රටේ රට කරවනවා නම් කරන්න ඕනේ රටේ කාන්තාවක් කියන අදහසක් තමයි යොදමතු අහන්න හැදුවේ. ඇයි එහෙම කියන්නේ කියලා? නෑ නෑ, දැන් එහෙම කිව්ව ගමන් කාට හරි සිරිමා බණ්ඩාරනායකයි චන්ද්‍රිකාවයි මතක් වෙන්න පුළුවන් නේ. මං කියන්නේ ඒක නෙමෙයි. දැන් ලංකාවේ අදහසක් තිබ්බනේ ගෙදර ගෘහමූලිකයා තාත්තා කියලා. හැබැයි හොඳට තේරනා බැලුවොත් එහෙම ගෘහමූලිකේ අම්මා තාත්තා නෙවෙයි. යතුර තියෙන තැන, උයන විදිහ, පරිපාලනය කරන විදිහ, කෑම ටික බෙදෙන විදිහ, දොරවල් වහන ටික, මේ ටික ගොඩක් වෙලාවට ගෙදර කරන්නේ අම්මා. මං හිතන ගෘහමූලිකේ අම්මා. හැබැයි අම්මට කිව්වේ ගොඩක් වෙලාවට රස්සාව කරන තාත්තගෙන් ඇහුවාම යාළුවෝ මොකද්ද කරන්න කියලා? නිකන් ගෙදර ඉන්නවා කියලානේ. දැන් මොනතරම් අශීලාචාරයිද භාෂාව? ඉස්සල්ලාම ගෙදර නැගිටින්නේ අම්මා. අන්තිම නිදාගන්නෙත් අම්මා. අම්මා කෙනෙක් සාමාන්‍යයෙන් ගෙදරක මම හිතන්නේ සේවකයෝ 5 දිනක් විතර වැඩ කරනවා එක දවසකට කියලා. පාන්දරම නැගිටලා රැවෙලා නිදාගන්නකොට සාමාන්‍යයෙන් 5 දිනක් විතර වැඩ කරනවා. දර ටික හොයන්නේ අම්මා, ඉස්සරනම් කඩේ යන්නේ අම්මා, ඔක්කොම ටිකත් එක්ක අම්මා 5 දිනක් විතර වැඩ කරනවා. ඊට පස්සේ එයා අසනීපෙලා හිටියත් එයාට උනැහැදිලා හිටියත් සමහරලාවට ඒ ග්‍රාමීය සමාජයේ මත්පැන් ටිකක් බීලා එන අර පිරිමියට යටවෙලා නීගක වැහැසිරෙන්නත් සිද්ධ වෙනවා. මොකද ඒක අයිතියක් වාගේ අදහසක් තිබුණා. දැන් ලෝකෙම නැහැ. දැන් මේ දවස්වල දකින්න ඇති මේකට ඉරහි වෙන ගෑනු ඔන්න දැන් බිහි වෙමින් තියෙනවා. සෝෂල් මීඩියා අධ්‍යයම් පේනවා. ෆෝන් එක තියාගෙන මෙහෙම කකුලක් වීඩියෝ කරාම එලවෙලව කුඩෙන් ගහනවා. පිරිමි ගුටි කනවා මේ දවස්වල සෑහෙන්න. ඊට පස්සේ මොනවහරි කිව්වහම ඇයි 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 මොකද කිව්වේ කියලා එලවගෙන ගිහිලා වීඩියෝ කරලා ගහනවා ගෑනු මේ දවස්වල. පොලිසියට අල්ල දෙනවා. ඒස පිරිමි සෑහෙන අපහසුතාවයට පත් වෙනවා. ගෑනු ගෑනු ෆයිටර්ස්ලා වෙලා තියෙනවා. දැන් මේකට කවුරු හරි ඇහුවොත් එහෙම මොකද කියන්නේ කියලා. මම මේකට කැමතියි. මොකද කාලාන්තරයක් තිස්සේ ගෑනුට දුන්න පීඩාව තමයි උමේ එනිදක් එනිදක් වන්නේ. මම කියන්නේ
දැඩි තීරණ ගන්න ගෑනු ඉන්නවා ලංකාවේ වෛද්‍ය වෘත්තියේ පරිපාලන ශේෂ්ත්‍රයේ. එහෙම පාර්ලිමේන්තුවේ නියෝජනය අවම වශයෙන් 50-50 නැත්තම් මං කියන්නේ 25%ක්වත් ආවොත් එහෙම මේ තත්ත්වය ටිකක් වෙනස් වෙනවා කියලා. හැබැයි ඉතින් එහෙම කාන්තාව ආවහම හරි අමාරුයි පාර්ලිමේන්තුවේ ඉන්න. සමහර මොලේ නැති අර තඩි පිරිමි වියංගෙන් වම්බටු කතා කිය කියා ගෑනුන්ට බැන්නේ පාර්ලිමේන්තුවේ අපි දැකලා තියෙනවා නේ. අන්න එහෙමයි තමයි මං කියන්නේ කලිසම ගලවලා හන්දියේදී ගෑනුම අර තේපලක් වගේ එකක් අරන් ඉරටු කරක් කරන් ගහන්න ඕනි කලිසවල පිටිපස්සට පාරවලට. මොකද්ද කිව්ව වම්බටු කතා කිපන් ආපහු කියනවා. එහෙම මේ වෙලාවේ ගුටි කනවා පිරිමි මං හිතන්නේ සමාජය ඇතුළේ. ඒ නිසා ගැහැණු මේකට සටන් කරන්න ඕනි සහ මේ ගැහැණු බොහොම විනයානුකූලව මේ සටන කරන් යනවා මං හිතන්නේ. මට තප්පර දෙන්න මේකෙම උපුටා ගැනීමක් කරන්න. රෝසි සිනානායක මහත්මිය මෙතන ওই විදිහටම ඉඳගෙන ඉන්න වෙලාවේ අහව ප්‍රශ්න දෙදී උත්තරයක් තමයි පාර්ලිමේන්තුව හෝ ගිහිල්ලා කතා කරනකොට පිරිමි බලන්නේම අපි දිහා හරි සෙක්ෂුවල් විදිහට. ඔබගේ හැම ලස්සනයි, ඔබ කතා කරන ලස්සනයි, ඔබ ඇවිදිනකොට ලස්සනයි කියලා එහෙම තැනකින් පාර්ලිමේන්තු සභාගර්භයේදී වටන්න හදනවා කියන එකක් එතුමීම මේ නෑ. ඒකට ඒ රෝසි එහෙම කිව්වා. රෝසි ප්‍රොෆෝම් කරේම ඉතිහාස නම් ඒකටනේ. ඒතර රෝසිටිම කියන එක සාධාරණයිනේ. මොකද රෝසි රූප සුන්දරිය වෙලා ප්‍රොෆෝම් කරේ එහෙමනේ. නිලියක් වෙලා ඒතර ප්‍රොෆෝම් කරාම ඒක කියනවා ගීතලෝක කියනවා. හැබැයි ඒක හරණිට කියන්නේ නෑනේ. කිව්වොත් හොඳ එකක් අහගන්නවා. දැන් ඔය විශ්වවිද්‍යාලවලම ඉන්නවා කාන්තාවෝ සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ඉන්නවා. විශ්වවිද්‍යාලේ ඉන්නවා අර ක්ලාස් එකක් ගන්න ස්ටාෆ් එකට යන්න ලකුණු ටිකක් වැඩි කර ගැනීම සඳහා ලෙක්චරර්ස්ලාට නිකන් දෙන්න වගේ ඉන්නවා නොදී ප්‍රොෆෝම් කරනවනේ. ප්‍රොෆෝම් කරාම ඒ කතාව අහගන්නවා. ඒකට වළක්වන්න බෑ. එයා තමයි ප්‍රොෆෝම් කරන්නේ. ඒසාර රෝසි ඉතිහාසේ ප්‍රොෆෝම් කරලා තියෙන්නේ කොහොමද? ප්‍රොෆෝම් කරේකට තමයි රෝසිගේ කතාව කියන්නේ. ඒ එහෙම ප්‍රොෆෝම් කරව නැති එකනට ඔක කියන්නේ නැහැ. පුළුවන් වෛද්‍යවරුන්ට කියන්නකෝ. නඩුකාරවරයෙකුට කියන්නකෝ මොකද්ද වෙන්නේ බලන්න. කියන්නේ ඔය නියෝජ්‍ය පොලිස්පතිවරියක් ඉන්නවනේ. කියන්න ළඟට ගිහිල්ලා ඔයාගේ කකුල් හරි ෂෝක් අනේ බුරිය හරි ෂෝක්ල අපයක් තියෙනව නේද කියලා ඔන්න මොකද්ද වෙන්නේ බලන්න. රෝසිට කියන්න. ප්‍රොෆෝම් කරාම ඒක අහගන්න වෙනවා. ඒක වළක්වන්න බෑ. හරි ඒ පල නෙලා ගන්න වෙනවා. ගීතා කුමාරසිංහට ඒක නෙලා ගන්න වෙනවා. රෝසි නෙලාගත් එකම ගීතා නෙලා ගන්නවා. ඩයන ගමගේ ඒකම නෙලා ගත්තා. මං කියන්නේ ඒක නෙලා නොගන්න නම් ගැහැණුන්ගේ පෞරුෂය හැදේ. ඒකයි මං කියවර ඇඟ හදාගම මම මේ ප්‍රෝග්‍රෑම් එක කික්කුවේ. ඇඟ හදාගෙන බෑ. ඔළුව හදන්න ඕනි. ඇඟ හදාගත්තොත් වික්කේ ඇඟ, ඔළුව හදාගත්තොත් මිල කරන්න පුළුවන් ඔළුව. මේ කාරණාව ටිකක් සංකීර්ණ කාරණාවක්. මම කියන්නේ ගෑනුන්ට ලස්සනට ඉඳ එපා කියලා නෙවෙයි. ගෑනු නෙවෙයි පිරිමිත් විලාසිතා කරන්න ඕනි. මේ ක්වොලිටි ඔෆ් ලයිෆ් තියෙනවා නම් හොඳයි. ලස්සනට අඳින්න ඕනි, මේකප් කරන්න ඕනි, ඔක්කොම හරි. ඒ සියල්ලම හදලා පිපිඤ්ඤගිරියක් වගේ ගෑණියකින් ඇති වැඩක් නැහැ ඔළුව නැත්තම්. ඔබ ඔක්කොම හදන්න උත්සාහ කරපු කෙනෙක්. හැබැයි ඔබ ඡන්දෙන් පරදිනවා. ඇයි පරදුනේ? ඡන්දෙන් පරදින්න හේතුව මං හිතන්නේ මම මේ කියන එකට ගොඩක් අය ලංකාවේ කැමති නෑනේ. මම ජාතිවාදයට විරුද්ධ වුණාම ජාතිවාදී එකෙක්වත් කැමති වෙන්නේ නෑ. මම මත්පැන් බෙදන්න නැති වුණාම මත්පැන් බෙදන එකෙක්වත් කැමති වෙන්නේ නෑ. මම අවනීතික දේවල් වලට කැමති වෙන්නේ නැති වුණාම ඒක කරනවුන් කැමති වෙන්නේ නැහැ. එහෙම ගත්තම ඉතින් සාමාන්‍යයෙන් ඉතුරු වෙන්නේ 10%ක් විතරනේ. උන්ටක විතරයි මට කැමති. 10%කින් ඡන්දෙ දෙන්න පාර්ලිමේන්තු යන්න බෑනේ. හැබැයි ලිට්මස් පරීක්ෂණේ මං හිතන්නේ. ඒක ටිකක් අමාරු කෝස් එකක්. හැමෝටම කරන්න බෑ. ඒකෙන් ගත් අත්දැකීම තමයි මං හිතන්නේ මට මේ අවස්ථාව හම්බෙලා තියෙන්නේ. දේශපාලනයෙම දැන් සමවරන් දෙන්නේ. දේශපාලනින් සමවරන් කියන්නේ මෙහෙමයි. ඔයා දැන් උදාහරණයක්කොත් දැන් මේ ජාතික රූපවාහිනී උදේ 8 ඉඳන් මේ කතා කරපු ටික මම හිතන්නේ දේශපාලනිකයි කියලා. ওই ටික කියන්නේ පක්ෂයකට යන්න ඕනේ නැහැ. ওই ටිකට යන්න පාර්ලිමේන්තුවට යන්න ඕනේ නැහැ. ඔකට පාර්ලිමේන්තුවේ ගිහිලා දෙපැත්ත බෙදලා ගහගන්න ඕනේ නැහැ. හැන්දෑවේ සටන රතු විරාරාමේ වලට ගිහිල්ලා දෙපැත්ත බෙදලා ගහගන්න ඕනේ නැහැ. මම මේ උදේ මේ ඇවිල්ලා පාන්දරින් කිව්ව ටිකක් දේශපාලනිකයි තමයි. ඒ නිසා දේශපාලනින් සමවරන්ද කියන ප්‍රශ්නෙම වුණ සංවර්ධිතයි. මේකෙත් දේශපාලනියක් තමයි. අදහස් කීම විනාශ කරන්න උත්සාහ කිරීම දේශපාලනිකයි. ඒකට ඉතින් හැන්දෑවේ දේශපාලන ප්‍රෝග්‍රෑම්ස් වලට මෙන්න ඕන නෑ. මම මේ කරපේක දේශපාලනිකයි. ඔබට අවස්ථාවක් ලැබුණොත් රටේ අධ්‍යාපන ක්‍රමය විශ්වවිද්‍යාල පද්ධතිය වෙනස් කරන්න ලැබුණොත් මොනවාද ඉස්සල්ලාම කරන්නේ? ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන සතුටු වෙනවද මුලින්ම? මම කැමතියි දැනගන්න. ඉස්සල්ලාම වෙනස් කරන්නේ? ඔව්. විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ මාසික වේදනාවක් හටගත්තම් පීරියඩ්ස් හැදුනම කෙල්ලන්ට නොමිල පෑඩ් එකක් දෙන්න තීරණය කරනවා. කිසි දවසක අරගලයක් කරලා තන විශ්වවිද්‍යාලය ඇතුළේ එහෙම.
එහෙම ප්‍රශ්නයක් නැද්ද? හොස්ටල් එකේ කියලා බල එළිය රිදිවල්ලා තිනුද ගෑන්ටි? අන්තර් විශ්වවිද්‍යාල බඩලේ මට කවුරුත් එහෙම අරගලයක් කරලා තියෙනවද? පාඩම වැහලා තියෙනවද? සෞඛ්‍ය ප්‍රශ්නකට අරගල කරලා තියෙනවද? කැන්ටිමේ කෑම ටිකට අරගල කරලා තියෙනවද? සිලබස් එක වෙනස් කරපන් කියලා අරගල කරලා තියෙනවද? ගොන් සිලබස් එකනේ තාම ගන්නන්නේ. අරගල කරලා තියෙනවද? විශ්වවිද්‍යාලයේ ලෙක්චරර්ස්ලා කෙල්ලන්ව මිස්යූස් කරලා පත්වින් දෙන එක සම්බන්ධයෙන් අරගල කරලා තියෙනවද? විශ්වවිද්‍යාල පද්ධතියේ ලෙක්චරර්ස්ලා උඹට ක්ලාස් එකක් දෙන්නම් කියලා උන්ව මිස්යූස් කරපුවාට අරගල කරලා තියෙනවද? ඉස්සල්ලා මේ ටික හදන්න ඕනි මම හිතනවා. ඒක හැදුවම තමයි අපි කියන්නේ අර සිස්ටම් චේන්ජ් වෙනවා කියලා. සිලබස් එක වෙනස් කරන කීඳන් මේක කරන්න ඕන. ඒ නිසා කවුරු හරි විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා තියෙනවා නම් එහෙම විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන ඇත්ත ප්‍රශ්නෙකට අරගල කරලා නැහැ. අපි ගේට්ටුවෙන් එළියට බහලා තියෙන්නේ එළියට ප්‍රශ්න කියන්නේ. මම කියන්නේ ගේට්ටුවෙන් ඇතුලේ අරගලයක් තියෙනවා. කොල්ලන්ට කිල්ලන්ට ගේට්ටුවෙන් ඇතුලේ අරගලයක් තියෙනවා විශ්වවිද්‍යාලය ඇතුලේ. ඒ අරගලේ කරන්න ඕන. මොකක්ද අරගලේ? තාමත් කොට කඩසමක් ඇදගෙන විශ්වවිද්‍යාලය ඇතුලේ ඉන්න බෑ. මොන ගොන් යක්කුද? විශ්වවිද්‍යාලෙ පුළුවන් ද හැන්දෑවට බොක්ස් ගිටාර් එකක් තියාගෙන බියර් කෑන් එකක් ළඟ තියාගෙන කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි ලස්සනට ගිටාරයක් ගසින්දු කී කියයි. ඇයි එහෙම අයිතියක් නැද්ද කොල්ලන්? මම කියන්නේ බියර් බොන්න ඕනි කියලා නේ විශ්වවිද්‍යාලය ඇතුලේ. එහෙම අයිතියක් නැද්ද? එහෙම යුරෝපේ එහෙම කොල්ල කිල්ල අපි දැකලා නැද්ද? අපි මහා ලොකු ලිබරල් ජීවිතයක් ගැන කතා කරනවා. ඇතුළට ගියම චීත්ත ගමෙන් දැන් ආවෙ නැත්නම් රැක් කරනවා. චීත්ත ගමෙන් අඳින්න ඕනි මාසයක්. බාට දාන්න ඕනි. නේ පර්ෆියුම් එකක් දාන්න බෑ. ඉංග්‍රීසියෙන් කතා කරන්න බෑ. ගොන් යක්කු. ඒ නිසා ලංකාවේ වාමාංශික දේශපාලන ගොඩක් කියුට ඒ නිසා ඉංග්‍රීසි බෑ. විශ්වවිද්‍යාලෙන් පටන් ගන්න. ඉංග්‍රීසියෙන් කතා කරන්න දෙන්න බෑ බයිනවා. හරියට නම් කරන්න ඕනි ඉස්සෙල් ෆස්ට් ඉයර් එකේ සිංහලෙන් කතා කරොත් බලාගෙන ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනේ පොඩි බලකිරීමක් කරන්න ඕනේ. මොඩර්න් නැදපන් චීත්ත ගමෙන් දැන් ඉන්නේ මොන මේ කොළඹවිල්ල ඉන්නේ. මොකද්ද නැදන් ඉන්නේ විදිහ? ඊයා නාලවරෙන් තෝගාව ගඳ ගහනවා. නෑ නෑ. නැවොත් කියනවා ගඳකා ගහවරේ. අර පින්කමට ඵලයක්. ආන් පිරිත් පින්කමක් තියෙනවා ඵලයක්. අන්න සමදානට ඵලයක්. ගංකවරකම ට්‍රේන් කරන විශ්වවිද්‍යාල නමක් තනන ඕනේ. හැබැයි නේද මොඩර්න් ළමෙක් හදන්න ඕනේ. ඔව් ඒකට මම එකකයි. දැන් ওই නිදහස ගැන කතා කරනකොට හැබැයි අද කාලේ දෙමාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් ওই නිදහස ලැබෙන්නේ නැහැ නේ. මත්පැන් පානය කරන්නද, අඳින්නද, කන්නද, කොණ්ඩේ වවන්නද, ටැටූ එකක් ගහන්නද, හැමදේම පාලනය කරන්න දෙමාපියන් වැඩිහිටියන්. එහෙම සමාජයක නේ අපි ජීවත් වෙන්නේ. ඊ සමාජේ වෙනස් වෙයි නේද මේ පුතා? හේතුව ඔයාට හයිවේ එක හදන් ගිය කාලේ ලංකාවේ රූපහන් නාලිකාවල කරපු දේ මේ කතන්දර එකතු කරලා බලන්න. අර කුඹුර එක්කෙනාට මේ කුඹුරට එන්න විදිහක් නැහැ. මැද්දෙන් පාරක් කපලා මං අද ගියා ගාල්ලේ බල්ලෝ 35ක් මැරලා හිටියා, මොනරු 15ක් මැරලා හිටියා. සංස්කෘතියක් වෙනස් වෙන කාලේ හැම තමයි. දැන් හයිවේ එකේ බල්ලෝ මැරෙන්නේ නැහැ. ඒ නිසා ඔය වැඩිහිටි પરම්පරාව වෙනස් වෙනවා. අපේ પરම්පරාව මැරලා යනවා. මම මේ කතා කරන්නේ අපේ પરම්පරාවත් එක්ක නෙවෙයි. වැඩිහිටිය වෙනස් කරන්න බෑ. හේතුව මම හිතනවා අර ඉරට කූරක් මෝරලා වැඩි චිරට කූරක් කැඩුවොත් එම හතර පහට කඩලා යනවනේ. ඒ නිසා අම්මා තාත්තාව වෙනස් කරන්න ටිකක් අමාරුයි. දරුවන් වෙනස් කරන්න පුළුවන්. දරුවන්ගේ ලෝකේ වෙනස් කරන්න පුළුවන්. ඒ ඉරට කූරු නැමුවම ඕන හැඩයකට හදා ගන්න පුළුවන්. ඒ නිසා මම මේ කියන්නේ අර පාර්ලිමේන්තුවේ ඉන්න 85 80 උන්ට නෙවෙයි, උන්ව හදන්න බෑ. උන්ට දැන් නිකන් හිටියත් නිඳ යනවා. හිටගෙන ඉන්න බෑනේ. නිඳ යනවා. නේ? 60 පැන්න මගේ උන් ගැනත් නෙවෙයි මම මේ කියන්නේ. අපි ලෝකේ හැම වෙලාවෙම නිර්මාණය කරන්න ඕනේ ඊළඟ ජෙනරේෂන් එකට. ඒ නිසා මේ අම්මා තාත්තා මේකට විරුද්ධ වෙනවා. දැන් චුට්ටක් වෙනස් වෙලා නේද? දැන් එහෙමම නෑ අම්මලා තාත්තලා ඊළඟ ජෙනරේෂන් එකේ වෙනස් වීම. මං හිතන්නේ ජෙන් C එක ඇල්ෆා එක ෆයිටර්ස්ලා. ඒ නිසා මේ ගොන් කතා කියමින් මේ නාලිකාවලටවත් මීඩියාවලටවත් දේශපාලකයන්ටවත් උන් එක්ක වැඩ කරන්න වෙන්නේ උන් ටිකක් වෙනස් జాතියක්. මේගොල්ලන්ට පේන්නේ ගොල් ඒලියන්ලා වගේ. හොඳයි, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඇත්තටම මේ කාන්තාව ගැන හරි ලස්සන මේ කියවීම් ටිකක් අද ඔබෙන් එළියට ආවා. ඒක මම හිතන්නේ අර කාන්තාව වැඩසටහන් මාලාවක් කරගෙන ආපු වැඩසටහන් උටත් වැඩිය අර ලස්සනම දේ තමයි පළමුවත් දෙවනුවත් තෙවනුවත් දරුවට උගන්වන්න කියන කාන්තාවට දියණියට උගන්වන්න කියපු එක. ඉගෙන ගත්තොත් සමාජය පය ගහලා බය නැතුව ජීවත් වෙන්න පුළුවන් කියපු එක හරි ලස්සන උපුටාදයක් වීමක් ඔබේ. එහෙමනම් ස්තුතිවන්ත වෙනවා පුල්ෂාන් සන්නස්කල මහත්මයා අද නුගසෙවෙන්ට ආවට. Thank you. ඒක තමයි චුට්ටක් එකතු කරගන්න ඕන නම්. ඇඟ හැදුවොත් ඇඟ විකුණන්න පුළුවන්, ඔළුව හැදුවොත් ඔළුව විකුණන්න පුළුවන්. ඕගොල්ලෝ තීරණය කරන්න විකුණන්නේ ඇඟද ඔළුවද කියලා. Thank you. ආයිබෝ. ඔබට බොහොම ස්තුතියි. Thank you. එහෙමනම් ප්‍රිය සහෝදරයනි
අද අපි සමීප රූපය මෙතනින් නිමවට පත් කරනවා.